ඒ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් පැනවීමසුදු ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් වැඩසටහන පටන් ගන්න අතර වෙන කාට හරි සභාගත කරන්න ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා පරණ පුරුදුතාවට සභාගත කරන්න ඒ සඳහා මේ පාවිච්චි කරන්න ඉතිපත් කරලා තියෙන මයික් එක පාවිච්චි කිරීමෙන් ප්‍රශ්න නැත්නම් ප්‍රකාශන වාර්තාගත වීමේ පහසුව ලැබෙන බව විතරක් මතක් කරනවා. මම අරවින්දෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස, යම් යෝගියෙකු විදර්ශනා පූර්වාංග හෝ සමත පූර්වාංග භාවනාවට යොමු වීම එම යෝගියාගේ උපනිෂ්‍ර සම්පත්‍ය අනුව එසේත් නැතිනම් පෙර සංසාර පුරුදු අනුවම සිදුවන්නක්ද? යම් යෝගියෙකු පළමු ධානය තමන්ගේ නිවස බවට පත් කරගත් පසු ඉන් ඉදිරියට ඔහු කුමක් කළ යුතුද? මෙවන් යෝගියෙකුගේ ruci අරුචිකම් වල සිදුවන වෙනස ගිහියෙකුට දරාගත හැකිද? අපව මේ සංසාර ගමනෙන් එතර කිරීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට බොහොම පින්වත් වේවා. ඇත්තටම තමන් භාවනා කරන්න ඕනේ සමත පූර්වාංගමද විපස්සනා පූර්වාංගමද කියලා භාවනාවට යන්න ඉස්සලා යෝගාචරයට තේරුමක් නැහැ. ඒ කියන්නේ යෝගාචර කීත තියෙන වික්ෂිප්ත මට්ටමක. නමුත් මේ ප්‍රශ්නෙට තියෙන සාධාරණ උත්තරේ තමයි ආනාපාන සතිය මේ දෙකටම පොදු එකම අරමුණ. එවනතු අපි පිම්බි මැකිනීම ගත්තොත් ඒක අනිවාර්යෙන් විපස්සනා විතරයි. බුද්ධානුසතිය මෛත්‍රී වගේ ගත්තොත් අනිවාර්යයෙන් සමතය විතරයි. ඒ නිසා ආනාපාන සතිය විතරයි මේ දෙකටම දොර විවෘත වෙලා තින්නේ. ඒ නිසා අපිට කෙනෙකුට කියන්න පුළුවන් ඕක ගැන කරදර වෙන්න එපා. සමත පූර්වංගද විපස්සනා පූර්වංගද ආනාපාන සතිය කරලා බලන්නයි කියන්නේ. නැත්නම් ආනාපාන සතිය පිටවල බලන්නයි කියන්නේ. ඉතින් එතකොට ඒ යෝගාවචර දෙන කට උත්තර වලින් ඉවසිල්ලෙන් සීයෙන් බුද්ධින් අහගෙන හිටියොත් අහගෙන ඉන්න කරාට තේරෙනවා යන්නේ සමතරිත විපස්සනාට කියලා. ඒක ඇත්තරම යෝගාචර දත යුතුයම නැහැ. දැනගත්තට වැරද්දක් නැහැ. සුකෝ සුත්තමේ ඥානෙට හොඳයි. නමුත් ඔය ගුරුවරයා දන්නවනම් බේරගන්න පුළුවන්. ඒක නිසා පෙළඹීම වෙන්නේ නැහැ. පෙළඹීමේදී දැනගන්න හම්බ වෙන්නේ නැහැ සමත විපස්සනා පූර්වංගම ගතිය. ඔබ භවනා දියුණු වෙන්නේ නම් උපනිෂේ සම්පත්‍ය චීන කරාට ඒ තමන් පුරුදු කරපු පාරේ විතරයි. මංගිනාවි විපස්සනා පාරක් නම් විපස්සනා පාරට උපදෙස් ලැබුණොත් යනවා ගමනේ. නැත්තම් පෙට්‍රල් වාහනේ ඩීසල් එකක් කරුවා වගේ, ඩීසල් වාහනේ පෙට්‍රල් එකක් කරුවා වගේ. ඉතින් එන්ජින් එක දුවන්නේ නැහැ. ඩීකාබනයිස් කරන්න වෙනවා මැෂින් එක ගලවලා. ඉතින් ඒ නිසා ඒ වගේ අඩුපාඩුකම් හිතෙනවා. එතකොට වෙහෙස පෙනවා. භාවනාවේ එක තුල එක සමතුලිත භාවයක් නැහැ. උච්චතර කෙටුවක්වත් මේ අවුල් පාස ගතියක්. ආන් මේ වගේ ගති නිසා එයාට භාවනාවේ සමාන්තියක් සමාධියක් ලැබෙන්නේ. ඒක නිසා මේ ප්‍රගමණයට නම් උපනිෂද සම්පති බලපානවා. දෙක මේ ප්‍රථම ධ්‍යානෙ වගේ උපයාගත් කෙනෙකුට විපස්සනා සුද්ධ විපස්සනා කරනකොට වැඩිය කරන කෙනෙකුට වැඩිය ලැබෙන ආනිසංසය තමයි රූප කර්මස්ථානෙන් හෝ නාම කර්මස්ථානෙන් කියන දෙපාර්ශ්වයෙන්ම බැස ගැනීම කරන්න පුළුවන්. රූප කර්මස්ථානෙ කියලා කියන්නේ ආනාපාන ධ්‍යානෙ ලබා ගැනීමට මුල් වෙච්ච අරමුණම ආනාපානං ආනාපානමිති රූප කර්මස්ථාන දිගේ භාවනා යන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යානෙ නැගිටලා ධ්‍යානයේ පුදුනාව පීචි සුඛේකග්ගත විතක්ක ਵਿਚාර පීචි සුඛේකග්ගතගේ නාම ධර්ම දිගේ යන්නත් පුළුවන්. ඒක නිසා නාම රූප දෙපැත්තෙම බැස ගන්න පුළුවන් මේ අර්පණා සමාධියක් ලබාගත් කෙනාට. අන්න ඒ වාසිය තියෙනවා. එතකොට තුන්වෙනි මොකද්ද ප්‍රශ්නේ? මෙවන් යෝගියෙකුගේ ruci අරුචි කම්වල සිදුවන වෙනස යෝගියෙකුට දරාගත හැකිද? ඇත්තටම දරන්න බෑ. ඒක නිසා ඒක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕනේ. කුසට දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක්, ඒ දරු ගැබ මෝරන්න ඒ දව අම්මට දොළ දුක එනවා, নানা ආකාර අපහසුතා මතු වෙනවා. ඉතින් ඒක මේ පළවෙනි ගැප් ගැනීමේදී හුඟක් අමාරුයි. ඊට පස්සේ මේ දෙවෙනි දරුවට තුන්වෙනි දරුවට පුළුවන්. ඉතින් ඒකකොට කිරිමව්වරුන්ගෙන් නැන්දම්මගෙන් මේ උදව්පකාරෝ නැ. ඒ වගේම තමයි භාවනාව පිළිසිඳ ගත්තට පස්සේ ගොඩක් දුක් එනවා. ඒවට දොළ දුක් කියලා කියනවා. දොළ දුක් කියන්නේ දුක් දෙකක්. පිළිසිඳගත් භාවනාවෙන් එන දුකයි, කාය ජීවිත නඩත්තු කිරීමේ දුකයි. ඉතින් ඒ නිසා ඒක දරන්න බෑ. ඒක නිසායි භාවනා මධ්‍යස්ථානයේ කියන්නේ ස්පිතාලට ගිහිල්ලා දාන්න කියන්නේ.
ඒ කිරියම්බලා තමයි කල්යාණ මිත්‍රෝ කියන්නේ. ඒකට අවශ්‍ය මේ කොත්තමල්ලි ගුරුකොත්තමල්ලි පිළිවෙලකට සම්බලා දෙන එක තමයි බණ බණ කියන්නේ. ඉතින් ඒ ටික නැතුව මේ කරන්න ගියාම ඉතින් මේ අපහසු. ඒ නිසා පෞරුෂත්වයේ ෘචිකත්වයේ වෙනස දරන්න බෑ. ඉතින් ඒක දරන්න පුළුවන් පරිසරයේ සකස් වෙන කාලයට තමයි මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ. බුද්ධෝත්පාද කාලේ නෙවෙයි නයි ඉතින් අනාතයි අසරණයි. බුද්ධෝත්පාද කාලේ වෙලත් ඒ තමන්ට ඕන පරිසරය ලැබෙනවා නම් උංගෝ පෙරපින් තිබිලා. පෙරපින් නැහැ. පෙරපින් උගත වෙනකොට නැහැ. තිබුණාට පෙරපින් ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. තමන් චීන කඩවල වලට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලන්න ගියොත්. ඊට ජපන් කඩේට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලුවොත් රසසිය කාලා එනවා. චීන කඩේට ගිහිල්ලා චීන කෑම ඉල්ලුවොත් රසසේ කාලා එනවා. අපි උංගව දෙනෙක් ජපන් කඩේට ගිහිල්ලා චීන කෑම ඉල්ලනවා. එහෙම නැත්නම් මේ තම්බි කඩවල වලට ගිහිල්ලා හලාල් කරපු නැතිව ඉල්ලනවා. ඒව බෑ. තම්බි කඩේට ගියන හලාල් තමයි. ඉතින් ඒක පැටලව ගත්තාම මුදලාහරිගේ ප්‍රශ්නයක් නැහැ යනමිනියතේ ප්‍රශ්න තියෙන නිසා දරන්න බැරි බව දැනගෙන ධර්ම ගෞරවය පිළිහිට ගන්න ඕනේ මේ හා සමාන නොමේට වැඩි දුකක් ආවත් චෝදනා කරන්න එපා ඉල්ලීම් ඉල්ලන්න එපා හැකියතාක් මේකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය ගන්න නැතුව ඉල්ලීම් ඉස්සර කරගෙන චෝදනා ඉස්සර කරගෙන ගියොත් ඒ යෝගාවචරය අනික් අයට කරදරයක් අනික් අයටත් ඉසේකක්කමක් වෙනවා ඉතින් එහෙම කට්ටිය ගැන අචාන්චා ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට කියලා තියෙනවා ඒ යෝගාවචරය යෝගාවචර මධ්‍යස්ථානේ මධ්‍යස්ථාන ගුරුවරෙන් ගුරුවරට මාරුලා කියනවලු අර මධ්‍යස්ථානේ මෙහෙමයි මේ මධ්‍යස්ථානේ මෙහෙමයි මේ ගුරුවරය මෙහෙමයි මේ ගුරුවරය මෙහෙමයි කියලා ගන්ධස්තර කතා කරනවා බලනකොට එයාගේ ගමන් මල්ලෙම බලුකූ තියෙනවලු යන යන තැන ඒක බලුකූ ගඳ එනවා මොකද ගමන් මල්ල අරගෙන යන්නේ ඉතින් යා කියන්නේ යන යන තැන බලුකූ ගඳයි කියලා බලුකූ ගඳ එන්නේ ගමන්ගේ මල්ලේ ඉතින් එහෙම යෝගාවචරය කවදාහකවත් ඒ විචාරතු කම වෙනස් කරන්න එයා භාවනා මධ්‍යස්ථාන වෙනස් කරන්න හදනවා කර්මස්ථානාචාරු වෙනස් කරන්න හදනවා භාවනා ක්‍රම වෙනස් කරන්න හදනවා Tamanḍa හැඩ ගැහෙන තේ ප්‍රමාණය තේරුම් ගන්නෑ ඉතින් ඒක වෙන්න මේ පුංචි ධර්ම ගෞරවයක් තිබිලා බෑ පුංචි ශ්‍රද්ධාවක් තිබිලා බෑ පුංචි හැඩ ගැහෙන්න ඕනකමක් තිබිලා බෑ ඉතින් ඒ ටික තමයි පුරුෂ ධර්ම සාර්ථක ගුණය කියලා කියන්නේ සර්වචනංශ අපිට දීලා තියෙනවා දමණය වෙන්න කොන් ඉතින් අපි দমনේ වෙන්නේ නැතුව අපි দমনේ කරන්න ගියොත් මේ ਸਰවචනාංශිකයේ තියෙන පුරුෂයම සාර්ථකුනේ වැඩෙන්නේ නැහැ. නමුත් අපි නතු වෙලා යටහත් පහත ධර්ම ගෞරවයෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් මේ අවුරුදු 7යි යන්නේ ඕන වෙනසක් කරන්න. අපේ ශරීරයේ හැම සෛලයක්ම අවුරුදු 7න් 7ට මාරු වෙනවා. මොලේ ක්‍රියාකාරකමුත් අවුරුදු 7ේ කණ්ඩායම් වලින් මාරු වෙනවා. ඒ නිසා අපි මොන රුචි අරුචිකත්වයේ තිබුණත් ඒ රුචි අරුචිකම ධර්මයේ නාමයෙන් අවුරුදු 7ක් මාරු කරන්නේ. හැබැයි සූදානම් තියෙනවා. ලෑස්ති වෙලා යන්න ඕන. නමුත් අපි ඇත්තටම මෙත් ඇහි වෙච්ච බුද්ධම රාම කොටක්. අපි මේ යන්න හදන්නේ අපිට ඕන විදිහට අනිත්‍යව හදන්න හදා. ඉතින් ඒක නිසා භාවනා මධ්‍යස්ථානවල ප්‍රශ්න මතුවෙනවා. හැබැයි ඒක ධර්මයේ අඩුපාඩුවක්වත් මධ්‍යස්ථානයේ අඩුපාඩුවක්වත් නෙවෙයි. ඒ යෝගාවචරයෝ නොවෙන නිසා යෝගාවචරයෙක් නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියපු විදිහට ධනිෂ්ඨක දෙමෙන් නැති තැනක් හම්බුනොත් ඉඳගත්තර පස්සේ සතුට වෙන්නේ කියලා. ඒ ගල්තුයි පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේගේ කුටියට මෙන වෙලාවේදී වැස්ස වෙලාවට වටා ගොටුවත් අල්ලගෙන වැස්සේ හිටියලු කවදාකවත් චෝදනා කළා නැහැ. උඩ භාවනා කරන්න ආපු ග්‍රීක මහත්තයෙක් ඒ වහලෙ තෙමෙනවයි කියලා පල්ලෙයා කන්තුරට ඇවිල්ලා කියලා පල්ලේ කන්තුරු රීණ මහත්තයා කියලා ලොකු සාංශර කියලා තිබුණා. අවසරයි ස්වාමීන් වහන්සේ අසල් මහත්තයා ඉල්ල කිව්වේ කුටිය ජෙමිනායි කියලා අපි බාස් කෙනෙක් ගින්නන්න හදන කිව්වා. මේ මහත්තයාට කවදා භාවනා හරින එකක් නැහැ කිව්වා. කල්දී පණ්ඩි ස්වාමීන් වහන්සේත් වැස්ස වෙලාවට වටාත් අල්ලගෙන ඉලා කතා කරුවා මිසක්ක කවදාකවත් මගේ කුටිය ජෙමිනා මකුළු බැඳිලා තියෙනවා අනම්මනම් කියන්න හදනෝ නම් ඌ යෝගාවචරෙක් නෙමෙයි. හැබැයි බාහන මැදට හදන කට්ටිය මේක ලාභයට ගන්න නරකයි. ඒගොල්ල දෙන්නන උපරිම සැප. නමුත් යෝගාවචරය දැනගන්න ඕන කටක් කරලා වචනයක් කතා කරොත් ඒ කියන්නේ තාම ලෑස්ති නැහැ රුචි අරුචිකම් වෙනස් කරන්න. එයා කැමති නැහැ වෙනස් වෙන්න. එයා මේ බාහන මැදට හදන්න යන කෙනෙක්. ඒක නිසා මේ දෙක අතර විශාල පරතරයක් තියෙනවා. අපි බුරුමේ ඉන්න කාලේ අපිට මාස දෙකක් මේ වීලි තදබල වීලි කාලගුණ නිසා ගමට යන්න කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ මෙතන 250 කල් මිනිස්සු එනවා පොඩි දරුවා දඟලනවා වගේ හැමතැනම දඟලනවා. ඉතින් භාවනා කරන්න බැන්නේ උඹලා ගමට ඵලයක්.
හැබැයි එක වෙලාවක අන්න හම්බෙන්නේ ගැමියෝ. හොඳ පිරිසු එළතුරු එළවලු හම්බේ, පළතුරු හම්බේ. හැබැයි දෙපෙළ ඉල්ලන්න එපා. ඵලයන්. කැමති කෙනෙක් යන්නේ කියලා. යන්න ඉස්සෙල්ලා කිව්වා මම එකයි පණවිඩයක් කියන්නේ. අපි සරුවච්චන් වහන්සේ ආදර්ශයට ගනිමු. උන්වහන්සේට එන්නේ කියලා පණිවිඩ හතක් කැමැතිවරු 7 දිනක් එක 10 පිටත් කරලා සුද්ධෝදන රජුරෝ කිඹුල්ලත්පුරේට වඩම්ම ගත්තා. නමුත් දාන දෙන්න ආරාධනා කරේ නැහැ. සර්වචනසේ 12000ක් සෙනගත් එක්ක ගියේ රජුරුවන්ගේ මාලිගාවට දැහැටි දණ්ඩක් පූජා කරන්න කෙනෙක් හිටියේ නැහැ. උදේට වතුර ටිකක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. වැසිකිළියක් තිබුණේ නැහැ. කැළේ නතරලා උදේ කල්පනා කරලා බැලුවා දැන් මේ 12000ට දැන් හිතුවනම් හිතන්න 12000කව 12 දෙනෙක් හිටියොත් තියෙන කරදරේ හිතන්න. ටූත් පේස්ට් જાති කීයක් ඉල්ලයි? සොෆ්ට් එක ඕන කියයි, මීඩියම් එක ඕන කියයි, මට සුපර් සොෆ්ට් එක ඕන කියයි, මේකේ පා කියයි. දැහැටි දණ්ඩක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. වතුර උණු බෑන් ඇල්ල මොකුත් නැහැ. සර්වචන්සේ කල්පනා කරලා බැලුවා බුද්ධ ආශි උතුම්ෙන් ආශල මොකද කරන්නේ? පාත්‍රය ගත්තා, පින්ඩ පාත්‍රය වැඩියා. පින්ඩ පාත්‍රය වඩිනකොට ඔන්න එතකොට යශෝදරාට තද වුණා. ඊළඟ මාමණ්ඩිත කතාවල්කෝ ආම් බහන්න අපිට කරන නිග්‍රහයක මහත සක්විති රජ වෙන්න ඉන්න කෙනෙක් මෙන්න හිඟා කරනවා ගයක් ගන්න. යුද්ධෝත්තර රජුරෝ වීජයට බැස්සේ උඩ සලුව නැතුව. රජුරන්න ගැලපෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එලිකව හද්දේ කියන්නේ මොකද්ද මේ කරන නිග්‍රහය? ඊට පස්සේ කම මහරජ මේ අපේ වංශය පවත්නවා කියලා. එයි අපේ වංශේ සූර්ය වංශයට වේද අපේ වංශේ කවුද හිඟමනේ ගිහිල්ලා තියෙන්නේ කිව්වා. නැනේ අපේ වංශය ආර්ය වංශය, උභාංශික වංශේ රුහූර්ය වංශය. දැනුනේ සුද්ධෝදන රජුරුවන්ගෙන් වත් තමන්ගේ පිය මහරජුරුවන්ගෙන් වත් වතුර කඳුලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතලක වඩින්න මාලිගාට බෑ දැන් ඉවරයි. අද දවසේ වැඩ ඉවරයි. අද දවසේ පින්දු පාද කරලා තියෙන්නේ කැමැතින හෙටට ආරාධනාව කරන්න කියලා. නමුත් පුණාදාසියට ඒ කතාව ලොමු දැහැගෙන වෙන සුළුයි. සර්වචනාංශී ජේචවනාරාමේ හිටියා. එක්කෙනෙක්වත් දඩගන්නේ නැහැ. අස්කාලිවරුණා සර්වචනාංශී චාරිකාවට වයි. කියarpase සුද්දෝද රජුරවන්ට මේ අනාථ පෙට්ටිය හිසු පානට heart attack. විශාකාවටත් දරා ගන්න බෑ. කුසල් රජුරවන්ට දරා ගන්න බෑ. හැම කිනාම රාජකීය වශයෙන් ආර්ධනක අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මේ ඉන්නවා නම් අපිට ඔල් පැන්ද උණු පැන්ද දිග දැහැටි දන්ත කිටි දැහැටි දන්ත සියල්ල සපයන්න. වහන්සේ දැන් ගියාට පස්සේ ආය වඩින්නේ මාස 9 කෝ 8කට පස්සේ අනේ වැඩ ඉන්නේ. ඔබ දුන කන්නකට නෙවෙයි ගත්තේ. පස්සේ මේ අනාථ බින්දික සිටුමාට කණ්ඩ බැරුව ගියා. ඉතින්දා කටයුතු කරගන්න බැරුව ගියා. ගිහිල්ලා වෙලා ඇතුළු තිඹිරිගේ කරවල කාමරේ පිටි පැත්තටල පුදිය ගත්තා. මේ සර්වචනාංශයේ ජේතවනාරාමේ වඩිනවා කියන දුකට. ඉතින් මුළු මාලිගාවම අන්ධකාරයි. සිටු මාලිගාවම අන්ධකාරයි. එතන හිටියා 16ක බඩේ 16ක් නිසා උපදෙච්ච 16 දරුවෙක්. සියවෙනි 16 නිසා ඒකට නම දෙලතොරම් පුන්නා කියලා. ඒක බැලුව ඔක්කොම ලනික මූණ අට කරගෙන අප්සෙට් ගහගෙන ඉන්න මේකට තේරෙන්නේ. ඊට සම්මලකට ගිහිල්ලා ඇව්වා මොකද අම්ම මේ අප්සෙට් එක කියලා. උඹට දෙන්න උඹ ගිහිල්ලා වැඩක් කරගෙන ඉන්න. තාත්තලඟට ගිහිල්ලා මොකද මේ කට්ටිය ඔක්කොම උඹට තේරෙන්නේ උඹ ගිහිල්ලා වැඩක් කරගෙන ඉන්න. ඊට පස්සේ කිව්වා අම්මා මොකද ඇත්තට කියන්නකෝ කියලා. දරුවා උඹට තේරෙන්නේ වැඩක් නැහැ මෙතන බරපතල වැඩක් තියෙන්නේ අපේ සිරිතුමගේ හිතමනාපයක් කරලා. මට බැරි සිරිතුමයි ඉන්න කාමරේට යන්න. උඹට තිය අපිටවත් දැන් යන්න දෙන්න පිටිය පැත්ත ඇරලා පුදි. අම්මට බැරිද මට අවස්ථාවක් කරන් දෙන්න සිරිතුමාට කතා කරන්න. ඊට පස්සේ කිව්වා දරුවා උඹ තියා මේ රජුරවණ්ඩවත් විසාකාවටවත් විසඳන්න බැරි ප්‍රශ්න. උඹ මේ මොකද කරන්නේ? ඒකෙන් වැඩක් නැහැ අම්මට යන්න දෙන්නකෝ කියලා. පස්සේ මේක ගියා පෙරත්තෙන් පස්සේ අනාථ පිටි සිරිතුමාට. කියලා කිව්වා මේ මොකද මේ? විත්‍ය පෙත්ත සැලබුතියනි. අනේ බලෙන් බල යන උඹ තියා මේ. එහෙම නෙවෙයි මට කියන්න. මට කියන්නකෝ. ඊට පස්සේ බැරිම තැන පෙරත්තට කිව්වා මට හිත ඉඳලා සර්වචන්සි දකින්න හම්බ වෙන්නේ නැහැ. මට ඊට පස්සේ මේ හම්බ කළ වැඩකුත් නැහැ. මොකුත් වැඩක් නැහැ. මම මේ 54 කියලා සල්ලි වියදම් කරලා මේක හැදුවට මාස 8ක් සර්වචන්සි මෙතන නැහැ. ආයේ ඉන්නේ මාස 4කට පස්සේ. ඒත් මෙහි දන්නේ නැති බොහෝම ශෝකයි. ඊට පස්සේ මේ 16 යව්වා මම බුදුහාමුදුරුවෝ නතර කරලා දුනොත් මට මොනවද දෙන්නේ? ඉතින් මේකේ බීජාම අනාථ පෙන්ති කියනවා අලි ඉසේ ගක්කුවක් මේ කොහොමද යන මේ හොටු කෙල්ලක් ඇවිල්ලා මේ විශාල ප්‍රශ්න දෙයි කියලා කිව්වා. උඹට උඹට ඕන මගුලක් අනේ මට 10කම නිදහස් කරනවා පොරොන්දු වෙනවා පොරොන්දු ඉලඳ මම 10කම නිදහස් කරා මම උදුහන අතර ගන්නවා බුදු මගුලක් කරගන්න කියලා. ඉතින් අර කිව්වා නෙමෙයි කියේුණා මේකේ කෙලීම ගියා බුදුහාමුදුරු ගාට ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ හෙට යන ගමන වඩින්න ඉපන් අන්කන්ඩිෂනල්
මොකද අයම් පුළ එහෙම කියන්නේ. උපවාසය දන්නේ 16 16 වෙලා ඉපදුනහම තියෙන දුක. මම 16 කගේ දරුවෙක් 16 කගේ බඩේ ඉපදුනේ. මම කවදා සීලයක් රකින්න බෑ සමහරු. මගේ මුළු ජීවිතේම 16. උපවාසය හෙට ගිය නැත්නම් මට 16කම නැත්නම් මම හෙට 8 සීල සමාදන් වෙනවා. ඉතින් මොකද්ද මේ කියන දෙමලේ? නෑ නෑ. කතා කරන්න එපා. මම අනාථ වෙනසිතුම පොරොන්දු වෙලා ආයි මම එයාගේ 16ක්. මම එතුමගේ පොරොන්දුනා. මම ඔබ වහන්සේට නතර කරොත් මට 16ක මෙනි 16ක කියන. සංසෙන් නිකමට හිතන්න මම ඔබේ 16 කොට 8 සිල් රකින්න හම්බුනොත් මට ඊට වැඩි වෙන සපක් තියෙනවා. ඔබ වහන්සේ මේ නතර වෙන්න කියන්නේ මම ලෝක 16ට නෙවෙයි, ලාභයට සත්කාර නෙවෙයි. මට හම්බෙන්න මේ කෙලින්ම 16ක මෙනි 16ක. එහෙනම් බුදුහාමිගේ ගිල ප්‍රකාශ කරපම මම හිතන්නේ. බුදුහාසේ 16ටත් ඒ විදිහට සැලකුවා. අනාථ වෙන්නක සිටුතුමාගෙන්වත් මොනවත් ඉල්ලුවේ නැහැ. ඔන්න ඕක තමයි හැඩ ගැහෙනවයි කියන්නේ. ඕක තමයි මේ රුචි අරුචිකම් පාවා දෙනවයි කියලා කියන්නේ අපි යති බණ කොච්චර පටුද? අපි කොච්චර සීමිතද? කොස්ස ළඟින් මැස්සයන් ඉසලා අපි චෝදනා කරනවා අයිතිවාසිකම් ඉල්ලන. මේක නිකන් ඔත්තල්ලිච්ච තුවාලයක් වගේ අපි. එනිසා හොඳට මතක තියාගන්න සර්වඥාන්සේ මේවා කිව්වේ සර්වඥාන්සේ මේවා අපිට මේ කරදර කරන්න අපි මේ අනවශ්‍ය වැඳුම් ගන්න අපි මේ ලාභ සත්කාර ලබන්නේ උන්වහන්සේ සාරාසංකේ කල්පලක්ෂය මේක කරලා කොන්දපණ ඇති එක ආදර්ශයක් දෙනවා හැඩ වෙනස් හැඩ ගැහෙන්න හදනවා උගේ තියෙන ලකුණ තමයි චෝදනා කරන්නේ කවදාකවත් ඉල්ලන්නේ නැහැ ඒක තමයි තුචර්චක වෙනස් කරන්නගේ පළවෙනි ලකුණ එද අපි ටීචර් කරන්න පින් නැහැ අපි පරාජය බොම පාටුයි ඒකට අපි ඉල්ලීමක් ඉල්ලුවොත් ලැජ්ජාවටපත් වෙන්නේ ලොකු සංසි ඉන්න කාලේ කියපු දෙයක් තමයි කවුරු හරි යමක් ඉල්ලුවොත් ඒක ඇඬිල්ලක් විදියට බාර ගන්නේ තියෙන උප්පරිමේ සලකලා දීපන් කවදාකවත් කවුරක්වත් ඉල්ලන්නේ නැහැ නම්බුවාර මිනිහෙක් බැරිම තැන මිසක ඒ නිසා කවුරුත් ඉල්ලපු දෙයක් නොදුන්නොත් ඒක ඒ මිනිහ ඇඬවිල්ලක් වාගේ නමුත් ඉල්ලුවාට පස්සේ නොදුන්නහමත් ඇඬිල්ලක් තියෙනවා ඒකට දාගන්න එක දෙවෙනි ඇඬිල්ල කිය කවදාකවත් ලෝකේ හඳවන්න එපා ඔකෙම කිසි කෙනෙක් කාඩ කියලා ඉල්ලන්නත් එපා. අපි සරුවචන්හන්සේගේ ශාක්‍ය පුත්‍රයෝ. අපි සරුවචන්හන්සේගේ දරුවෝ ශාක්‍ය දීතාවන්. ඒ නිසා බලන්න ඕනේ මේක මට කාගෙන ඉන්න බැරිද කියලා හිතුවොත් පුරුෂයම සාර්ථි ගුණේ එනවා. ධර්මයෙන් ක්‍රමසාවිදි ලැබෙනවා. අපි ළඟ අතළඟ පාය තියෙන ඔක්කොම අපිට ආයුධ උපකරණ වෙනවා වැඩ කරනවා. එහෙම නැතුව අපිට මොන ස්වර්ග සම්පත්‍ය හම්බුණත් මොන දේවල් ලැබුණත් අපේ හැකියාවල් ඔක්කොම මෙට්ට ඇහි වෙනවා. අපි හැකියාව සේරම මලකට කනවා නිවනක් හම්බ වෙන්නෙත් නැහැ ශාසනය එලියක් දකින්නත් බෑ ඒ නිසා අපි වෙනස් වෙන්න පුළුවන් උච්චජිකම් වෙනස් වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා අපිට ඕනේ නැතිකම තියෙනවා ඒක නිසා මම දැකලා තියෙන්නේ මේ ශාසනයයි බාලදක්ෂ ව්‍යාපාරය විතරයි ලෝකේ තියෙන එකම ව්‍යාපාර දෙක වෙනස් වෙන්න කැමැති කාට වෙනස් වෙන්න පුළුවන් ඒකත් වෙනස් වෙන්න කැමති නැති පෙරේතයන්ගෙන් යට වෙලා ඉවරයි දැන්. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා සාසනෙත් මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා කියන්න හදනවා. නමුත් බුදුහාමුදුරුවෝ වැඩි කරේ එහෙම සමාජයක් තමයි තියෙන්නේ. නමුත් වෙනස් වෙන්න පුළුවන් එකාට පුළුවන් එකීට කී ඉඩ තියෙනවා. කාටවත් උත්තර බඳින්න යන්නත් එපා. අයිතිවාසිකම් සටන් කරන්න යන්නත් එපා. ඉල්ලීම් ඉල්ලන්නත් එපා. මේ තියෙන ඉඩ අපිට තටුවාපු කුරුල්ලෝ වගේ, අභ්‍යවකාශයේ පැටව වගේ, සිංහ පැටව වගේ කටයුතු කරන්න පුළුවන් නම් මේක බුදුහාමරගේ පුරුෂදම සාර්ථකුණේ නිතර උණු උණුවේ තියෙන්නේ. ඒක නිසා දරන්න බෑ මේක. දරන්න බැරි මොකද මේ කට්ටියට වග උත්තර වෙන්න කිව්වොත් දරන්න බෑ. පිරිසක් එක්ක හේතු කරුණු බඳින්න කිව්වොත් කාදාකත් කරන්න බෑ. හැබැයි Tamanට උද්දලයක් වශයෙන් සීමාවක් නැති යන්න පුළුවන්. ඒකෙදි මේ කාන්තපක්ෂේ හරීම බොළඳයි. හරීම හීනමානකින් යුක්තයි. ඒක නිසා ඒගොල්ලෝ අයිතිවාසිකම් ගිල්ලන්න හදනවා ඕනේ නැහැ. ඕනේ නැව ඉතින් ටික හොඳටම ඇති. කරගෙන යන්න කරන ගිල්ල පිරිමින්වත් වැඩි කරන්න පුළුවන් කියලා පෙන්නන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මහා ප්‍රජාපති ගෝතමීට ගෝතමී ගෑනු පිරිමිචායන්ගේ ගෑනුන්ගේ මොලේ හැදිවිතේ දිගයි කියලා උඹ පැනපන් තල්කා සතක් උඩට පැනලා උඩ ඉඳගෙන ප්‍රාත්‍යහාරය පාලා බණ කියලා පිරිමම් පාපන් කිව්වා. පිරිමින්ට පෙන්නන්න. එිනෙදා කහන ගෑනු උනත් චරිතු ගන්න එපා. ඒක නිකන් වෘද්ධට වුණාට ඒකත් ඉහිකොල දා. යෝගාවචර වෙන්න පටන් ගත්තට පස්සේ චරිතුරු නැහැ. ඉදිරියට ආපු දෙයට මාරය ආවත් hina වෙලා යන්නේ කයි තියෙන්නේ. ඒකමයි වෙනස කියන්නේ. එහෙනම් තෝ ධර්මයෙන් ඇවිල්ලා අපි දඬුවන් දොට හිර කරලා කපන කට්ට තියලා ලියවන කතා නැහැ.
මේ හම්බෙලා තියෙන ගමයි අපි භාවනා කරන යනකොට වේදනාවක් ආවට සද්දයක් ඇහුණාට හිතවිල්ලක් ආවට චරිසුරු ගන්න එපා. අර මද්දුම් බණ්ඩ කිවි අයියට අයියා මේ අපි ඇහැලේකොල પરම්පරාවේ පොඩ පැත්තට මම මැරහැටි පෙන්නන්න. ඔය මැරිල්ල හරිනේ අපච්චිට හරිනේ මම කියලා දෙනවා අපිට මැරහැටි ගියා බෙල්ල තිබ්බා. ඊට පස්සේ ලොකු බණ්ඩත් ගත්ත කැපුවා. ලොකු බණ්ඩ ජාතික වීරයෙක්ුනේ නෑ වීරයෙක්ුනේ මැද්දු බණ්ඩ විතරයි මොකද කපන බව දැනගත්ත ඌ ඉස්සරහට ගියා. එහෙල කිව්වා අයියා හරිනේ අපේ අප්පච්චිට හරිනේ අපි ඇහැලකොල પરම්පරාවේ කිඳිති ගන්නපා මම පෙන්නන ඔබට මරණ ඇඩි කියලා. ඒක අපිට ඊට වැඩිය වටින දෙයක් තියෙනවා. අපිට තියෙන අපේ නිවන සාක්ෂාත් කරගන්න එකයි. ඒකෙදි කිසියම් දෙයකට මොන මෙහෙයුමක් නැවත ඉල්ලීම් ඉල්ලන්න වෙන්න එපා. හැබැයි කවුරු හරි Taman ගෙන් ඉල්ලීමක් ඉල්ලුවොත් බෙල්ලෙන්කොට පණ තියෙනකම් බෑයි කියන්නත් එපා. උනොත් ඒක Tamanට විච්ච දුර්ලභමක් ඇත්තට අපේ පින් නැතිකම නිසා අපිට සමාදර කරගන්න බැරි වෙනවා. පුළුවන් තරම් අනුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න. තමන් කායිමත් ඉල්ලීමක් කියලා නේද යන්න පටන් අරගත්තොත් අර ශාක්‍ය බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට ශාක්‍ය පුත්‍ර කියලා. ශාක්‍ය දීතා කියලා. ශාක්‍ය සිංහ කියන නමත් පාවිච්චි කරනවා. අන්න ඒකට ගැළපෙන්න වැඩ කරතේ. මම ටිකක් වැඩිපුර මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තර දුන්නා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අරයන්ක කිහිපයකදීම ආනාපානය නොදැනෙන තරමටම සියුම්ව විනාඩි 45ක් පමණ සතියෙන් ගත කළ හැකි වූ නිසා අරයන්කෙන් නැගිටින විටද එම සතිය පවතිනවාද යන්න ගැන විමසිලිමත් වන ලෙස ඔබ වහන්සේ විසින් කමඨහන් උපදෙස් ලෙස ලබා දෙන ලදී. මෙයින් අදහස් කරන්නේ අරයන්කෙන් නැගිට පසුවද ආනාපානය තිබේද යන්න ගැන පරීක්ෂා වීමද පහදා දුන මැනවි. කෙසේ වෙතත් උපදෙස් ලැබුණාට පසුව තවමත් ඉහත කී ආකාරයේ තත්වයක් පරයන්කේදී ඇති නොවු බවද පවසා සිටිමි. නෑ බලේටි පන්තියෙන් සමත් වෙන්නේ නැතුව දෙවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රය ඉල්ලුවට දෙන්න විදියක් නෑ. පළවෙනි පන්ති පාස් වුණාට පස්සේ ප්‍රශ්න දෙවෙනි පන්තියට ගිහිල්ලා අවුරුද්ද ඉවරනාට පස්සේ තමයි ඒකේ ප්‍රශ්න පත්‍රය දෙන්නේ. ඒ නිසා මතක තියාගන්න දවස ඒ පරයන්කේ පුරා හැකිතාක් දුරට ආනපානි හරහවෝ සද්ද හරහවෝ වේදනා හරහවෝ දිගට සත්‍ය පවත්තංග අවත්තපු දවසේ තමන්ගේ පෙරේ ගොඩක් උදව් වෙන්නේ හැරමිටිය බවටපත් වෙන්නේ අත්තල බවටපත් වෙන්නේ ආනාපායන කර්මස්ථානයේ මූල කර්මස්ථානanse යන්න පුළුවන්. ඊට පස්සේ ඉරියව්පත වෙනස් වෙද්දි සතිය පවත්තන එකයි නැගිටිටත් නැගිටීමේ කටයුතු නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරලා නැගිටට පස්සෙත් අර පරියන්කේ තිබුණු සතිය එහෙම නැත්නම් ආනාපාන කැඩලා ගියාට පස්සෙත් ඊට වික්ෂිප්ත වුණත් වික්ෂිප්ත වෙච්ච බව දැනගෙන ආනාපාන නැති බව දැනගෙන සද්දයක් ආපු බව දැනගෙන හිචවිල්ලක් ආපු බව දැනගෙන මේ සතිය කියලා මේ අපි අර රළපදිනොයි කියලා එකක් තියෙනවා මුහුදයිනේ. ඒක කියන්නේ ස්කීන්. දැන් රළවේගයත් එක්ක දැන් අලුත්ම තියෙන ක්‍රීඩාවක් තමයි මේ බෝට්ටුකෝගේ ඉඳගෙන රළපදිනොයි කියලා. රළපදිනොයි කියලා කියන්නේ පරණ කොල්ලෝ ලෑලි ගැල්ලත් යන එක කරනවා. ඒන රළේ වේගයත් එක්ක කඩාගෙන යන මේ ඉවර දිහාවට ඒ වගේ සංසාරේ අෂ්ටලෝක ධර්මයේ තමයි රැල්ල. ඒ රැල්ලේ ජොලියක් තියෙනවා. රැල්ල එන වෙලාවට යට වෙලා අඳාව ගන්න බෑ. රැල්ල පදින එකයි තියෙන්නේ. රැල්ල සෙල්ලමක් කරගන්න. ලාභයක් කමුණා, පාඩුවක් කමුණා ඒ රැල්ලක්. රැල්ල පදින එකයි තියෙන්නේ. දුකක් ආව සැපක් ආවත් ඒක රැල්ලක්. රැල්ල පදින්න ඕන. යයස අසසක් ආවත් අයසත් ආවත් ඒක රැල්ලක්. දෙකම පදින්න ඕන. එනිසා ඒ රැල්ල පැදිල්ල පුරුදු වුණා නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය තමන්න තියෙන්නේ කම්පා වෙනවන කම්පා වෙන බව දැනගන්න. ආනපනේ පැවැත්ම නෙවෙයි අදහස් කරන්නේ සතිය දිකට පවත්තන එකයි. දැනගත්තත් නොදැනගත්තත් සම්මිද්ධි සූත්‍රේ නැත්නම් ඒක මූලික සූත්‍රය කියවන්නේ අපි හැම චිත්තක්ෂණෙම සතිය තියෙන. අපි දන්නේ නැති එකයි ප්‍රසන්න. ඒ කාටවත් අලුතින් වඩන්න දෙයක් නැහැ. හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. අපි සතියේ මුල් තැන නොදැන එකයි. ඒක අගේ නොකරන එකයි වැඩි. ඒක සතාධිපතිය කියලා සරුවත් සඳහන් කරන හැම චිත්තක්ෂණෙම සතිය අධිපති. අපි අධිපතිකම සතියේ තියේදී එක එකනට අධිපතිකම් දීපුවාම සතිය මේ පීචං වෙනවා කියලා කියන්නේ. බජාර එක නිකන් පීචං වෙලා වැත්තකට යනවා. එහෙම නේ සතිය මුලින් තියලා තිබ්බනම් සතිය අධිපති අධිපතිකම දුන්නා නම් අපි කොහොමඩත් අධිපති තමයි. ඒ නිසා සතිය වඩන්න අලුතෙන් සල්ලි දෙන්න ඕනේ නැහැ. අලුතෙන් ගන්න දෙයක් නැහැ. හැම හිතකම සතිචෛසිකේ තියෙනවා. අපිට තියෙන අනික් කටේ වැත්තකට කරලා සතිය මුල් තැන දෙන එකයි. සතියට තන ආරම්භ දෙන එකයි. ඒකට අපේ ප්‍රයෝග ඥාන අවශ්‍යයි. සතිය මුල් වුණාට පස්සේ එයා යාගේ වැඩේ කරගෙන යනවා. මොකද අපි අවසනාවට අපි සද්ධාහට මුල් තැන දෙනවා.
වීර්යයට මුල් තැන දෙනවා, සමාධියට මුල් තැන දෙනවා, ප්‍රඥාන මුල් තැන දෙනවා. ඒකෝට සත්‍ය මුකුලිට වෙලා පස්සේ පස්සට යනවා. නිසි පුද්ගලයාට නිසි තැන දීමේ නායකත්වය අපි ළඟ නැති නිසා. ඒ නිසා කාඩක සත්‍ය වඩන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සත්‍ය කියන්නේ වැඩිච්ච ධර්මයක්. හැම හිතකම තියෙන ධර්මයක්. නමුත් ඒකට මුල් තැන නොදීමේ සාපේ නිසා තමයි අපි සංසාරේ කන්නේ. කවදා හෝ සත්‍යයට මුල් තැන දෙන්න අපි නිසිපුත්‍රයට නිසිතන දෙනකොට ඉබේම කැබිනට් එක රාජ්‍ය සභාව හරි ගැසෙනවා. හරි ගැසුණාට පස්සේ එයා රත්‍ය දන්නවා ඊගාවට බලය තහවුරු කරගත්තාට පස්සේ වැඩ ටික කරගෙන යනවා. ඒ නිසා සත්‍යය තියෙනවයි කියලා හිතා ගන්න. කොයි වෙලාවක සත්‍යය නැත්තේ නෑ. තියෙනවා. අපි යාට වැදගත් තැන නිසිතනක වැදගත්කම සත්‍යයට දෙන්න පුරුදු වෙන්නේ අපි සත්පුරුෂකම ආපු දවසේ. අපි අසත්පුරුත වෙන තාක්කල් සත්‍ය වෙනුවට අපි විවිධ ධර්ම වලට මුල් තැන දෙනවා. ඒකට එයා සමාන පටලැවිලි, එයා සමාන පරිපාලනමය ප්‍රශ්න ජීසුසී මාර්ගවල පැන ගන්නවා, පැන නගිනවා. නමුත් සත්‍යයට මුල් තැන නොදීම නිසා මතුවෙන ප්‍රශ්නේ උනත් මේ සත්‍යයට මුල් තැන නොදීම නිසායි මට මේක උනේ කියලා දන්නවනේ ඒකත් පාඩමක් වෙනවා. ඒකත් නැවත නොකරන්න පාඩමක් වෙනවා. ඒ නිසා සත්‍යය නැහැ කියලා සාප කරගන්නත් එපා. පහත් කුලයකට හිත දාගන්නත් එපා. සත්‍යය තියෙනවා මගේ තියෙන මෝඩකම තමයි සත්‍යයට නිසිතන නොදී. එනිසා බුදුචානන් කියන්නේ සත්‍ය පဋාණ කියන වචනේ සත්‍ය නියමිතට ස්ථාපිත කිරීමයි අපි කරන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ බල රේඛාවක් වැඩ කරන්නම් ඒ ඔක්කොම එකලස් වෙන්න එකලස් වෙච්ච ගමන් සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. බල රේඛාව වැඩ කරේ නැත්නම් එක එක ඒ පුරුක් එකිනෙකට ගැටිලා සද්ද ඇති කරලා කැපිලා මේ අනවශ්‍ය ඝර්ෂණයක් ඇති කරනවා. බල රේඛාව සම වෙන්න නම් සතිය ඉස්සරහින් තියෙනවා. ඒ නිසා පරියන්කේ වැරදුනත් නැගිටින්න උනත් ඒ හැම එක කරහාම සතිය පවත්තන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ආනාපානෙම නෙවෙයි. සතිය කියන එකයි වර්ණ ගන්න ඕන. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාවේදී වම දකුණ මෙනෙහි කිරීම පමණක් දැනට සිදු කරමි. වම දකුණ නොවරදවා මෙනෙහි කරමින් පැයක පමණ කාලයක් සක්මන් කළ හැක. සක්මන කරන විට වෙනත් සිතුවිලිද ඇතිවේ. සිතුවිලි ඇතිවීම අවම කර ගැනීමද සලකා අවම කර ගැනීමද සලකා ඔසවනවා, යවනවා, තබනවා ලෙස මෙනෙහි කරමින් කරන්න දැයි පහදා දෙන්න. මේකෙදි ඇත්තට දැන් දැක්කේ යුතු කරුණු තුනෙන් දෙකක් දක්වලා තිනවා. තුන්වෙනි එකේ අඩුපාඩු හොඳට කැපිපේනවා. මම මේම නිදර්ශනයක් කියන්නම්. කණම් පත්‍රයක් ඉස්කෝලේ ගිහලා ප්‍රශ්නට විභාගෙට ගිහලා හම්බ වෙච්චාම කණම් පත්‍රයට උත්තර ලියනකොට ගණන් උත්තර පත්‍රේ ප්‍රශ්න පත්‍ර කරු දෙන අංකය ලියන්න මතක තියාගන්න. මේක තුන්වෙනි ගානද හතරවෙනි ගාන. ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ගාන එහෙම උත්තර පත්‍රේ උඩ ලියන්න ඕනේ. මේ යටට යන්න හදන්නේ මෙන්න මේ ප්‍රශ්නය ගණන් කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ ඒක විසඳීම සඳහා ප්‍රමේය ටික සමීකරණ ටික ලියලා අන්තිමට උත්තරය ආවට පස්සේ ඉරි දෙකක් ගන්න. එතකොට තමයි ප්‍රශ්න උත්තරේ බලන්නේ කන දන්නේ අසවල් ගණන් අංකය මේ ගාන මෙන්න මේ ලියන එකන යෝජනා කරපු සමීකරණ ටික මේක ඊට පස්සේ උත්තරේ ඉරි දෙක මේක ගානක් කියලා තියෙනවා සමීකරණ ටිකක් දාලා තිනු උත්තරේට ඉරි දෙකක් ගහලා නැහැ ඒ නිසා පේන තියෙන තාම වැඩ ඉවර නැහැ කියලා ලකුණු ලැබෙන්නේ නැහැ මම කරන්නේ හක්පන කියලා ලියලා තියෙනවා සක්මන සක්මන වශයෙන් වම දක්ෂනේ මෙනි කරනවා කියලා නැහැ මොනවද දැක්කේ කියලා නැහැ ඊට පස්සේ අහනමට හීටිවිලි පෙනුණා පිට යන්න නැති වෙන්න බම වම උතුරු දකුණ මොකද්ද ඔසවෙන ටයිම් එක කරන්නද කියනවා මිසක මම වම වම වශයෙන් දකුණ දකුණ වශයෙන් මෙනෙහි කරන මොනවද දැක්කේ තද බල හීස්තනක් තියෙනවා ගාන ලියලා තිනවා සමීකරණ ලියලා හදලා තිනවා උත්තරේට ඉරි දෙකක් ගහලත් නැහැ උත්තරේ ලියලත් නැහැ එනිසා කවුරු හරි කැමති නම් ඒක ඇල්ල මේ සභාවට ඉදිරිපත් කරන්න මේක හොඳ ලස්සන කාට කාටත් ඇස්සරණ දෙයක් වෙයි මේ වම වශයෙන් දකුණ වශයෙන් මෙනෙහි කරනකොට තම මොනවද අත්දැකේ කියන එක මයික් එක දෙන්න. ස්ත්‍රී ස්වාමීන් වහන්සේ වම දකුණ තියනකොට වැටෙනවා දැන් ඒ දැන් අපි දකුණු කකුල තියනවා නම් ඒ පැත්තට ඇඟ බරවීමක් එනවා. ඒ පැත්තට ඇඟ ඇලවෙනවා වගේ ගතියක් එනවා. ඊළඟට මේ යම් කිසි වම හරි දකුණ හරි තියනකොට ඉස්සෙල්ලා මේ විලුඹ තමයි ඉස්සෙන්නේ. ඊට පස්සේ මේ ඇඟිලි කොටස පොළවට තද වෙනවා ආපහු
අනිත් ඔගොල්ලේ විරුද්ධ තමයි ඉස්සෙන්නේ. ඒ ටික තමයි තේරෙන්නේ අම්ම. නම මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ මමයි කියන එක කියන්න මතක නැතුනනේ. කිව්වේ නැනේ. අනේ සමාවෙන්න කියන එක කිව්වේ නැන්නේ. තාම ලකුණු කැපෙනවා. සාම ලකුණු කැපෙනවා සාමාන්‍ය සංසය මමයි ප්‍රශ්න ඉදිරිපත් කරේ මෙන්න මම දැන් පුංචි දෙයක් මම මේ කියන්නේ. ඒගොල්ලන් උළු සබාවම නොම ගැනුනා. අපිට තේරෙනවා මේක ඉතින් තේරෙනවනේ දන්නවනේ කියලා. නෑ. ඒ ටික නැතුව ඒ කියන්නේ මණිකක් ඕක මේ 13 වංශේ නමක් වැසිකිලියක තැම්පත් කරොත් ගැලපෙන්නේ නෑ. මේ තරම් වටින දෙයක් මේ තරම් වටින දෙයක් කියන කොට පටන් ගන්නකොට සභාවෙන් අවසරය අරගෙන අවසරයි ස්වාමීන් වහන්සේ මමයි මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ මට මේකට කියන්න අවශ්‍යයි මම මේ දඬුවම් කරනා නෙවෙයි නා කියන නිසායි මම මේ කියන්නේ මුදයි හදාගත්තොත් ඒක ගලෙන් 50කට වදිනවා දැන් දෙක අනිතික බලන්න ඒ වார்த்தාවට මේ කරුණු ටිකේ තියෙන වැදගත්කම මේක නොලියා ඉන්න තරම් අපේ හිත පාහරයි වැඩි ඔක්කොම කරලා අවශ්‍ය මූලික ටික වෙන් කර ගන්න දන්නේ නැහැ. එහෙනම් ඊටාම දක්ෂ විදියට සක්මන اگේ කරලා තියෙනවා. ඊටාම දක්ෂ විදියට වම වාසයෙන් මෙනෙහි කරලා තියෙනවා. දක්ෂම දක්ෂයෙන් මෙනෙහි කරලා තියෙනවා. නමුත් මේ වම වාසයෙන් මෙනෙහි කරන මට මේ වේලුවෙන් පටන් ගන්න ඇඟිලිවලට යනගෙන කොච්චර මේකට කියන ධර්ම ඕජාවක්ද කියලා හිතන්න. කොච්චර ධර්ම වටින කාරණාවක්ද කියලා හිතන්න. කොච්චර සජීවී දෙයක්ද කියලා බලන්න මේක නොකියන තරමන අපේ හිත වංචනිකයිනේ. මම මේ පුද්ගලයාට නෙමෙයි බණිනේ. අපේ හැටි අපිට කාරණාවට කතා කරන්න තේරෙන්නේ නැහැ. තීරලා කී යුත්තේ කියන දන්නෙත් නැහැ. ඉතිේකර කියනවා මම කිව්වනේ මම කෙරුවනේ කියලා. ඉතින් අහගෙන ඉන්න එක නම් මේ වගේ වෙලාවක් නම් කීයට හැකි මනසෝඹ කරපු බොරුවක් කියලා. එනතු අපි දෙන්න සම්බන්ධ සිද්ධියක් නම් හිතන්නේ අපි දෙන්න මොකක් හරි වෙලා අපි දෙන්න තරකට බැන ගන්නව ගහ ගන්නව කියලා. එතකොට අපි ඉන්නේ ඇඟුම්බරව සම්බන්ධ වුණා නම් සම්පූර්ණ යන්නේ කොයි කියලා අහන්න මල්ලේ පොල්. මේ ඔක්කොටම මම කියන්නම් මම මේකට මේ වැඩේට මම විතර බැනුම් අහප කෙනෙක් මයි මං කාලෙකට දැකනවා පණ්ඩිත ශාන්ච මාව තැළුවා. මාව සම්පූර්ණයෙන්ම මත් කරලා දැම්මා. ඒකල කිව්ව උඹලා මහා ලොකු උගත්තු. අපිට පසුබිමට සාපේක්ෂව කතා කරන්න තේරෙන්නේ නැහැ. මොන කරුණ හේවුවත් ඇති වැඩක් තියනද ඒක මෙන්න මේ පසුබිමත් එක කතා කරන්න කියලා ධම්මනිසන්ති අහමු විතරයි මේකේ හිටපු එකම මිනිහා. පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ මොන කතාවක්ද කියන මේ හඳුරු මේ පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ. අනම් මනම් ඕන මේකයි මාතෘකාව ඒකට කතා කරන්න අනිත්‍ය වැඩ නැහැ. එදිට බොහොම ඉක්මන ප්‍රශ්න ඉවරයි ඊගා ප්‍රශ්න තියෙනවා. මාස 18ක් බැනුම් ගවවා. ඔගොල්ලෝ තාම දවස් 8යි. එයා පුංචි කරලා හිතන්න එපා මේ කාරණා මම කවුරක්වත් අව탁සේරු කරන්න මේ හදන්නේ මේ වටින මැණික වටින තැනක තියන්න බෑ ඒක මැණිකට කරන අගෞරවය. ඒ නිසා අරමුණ කියන්නේ අරමුණ මෙනෙහි කළ ආකාරය හෝ භාවනාට නැංගු ආකාරය කියන්නේ වැටහිච්ච දේ කියන්නේ. 100ට 100ක් ලකුණු හම්බෙනවා. මේක වෙනකොට මේ සත්‍ය විසුද්ධියේ අඩු ගන්න විසුද්ධි 3ක් 4ක් ලැබලා ප්‍රකාශ කිරීමේ ශක්තිය කියන්නේ sannivedanaya මේක කවදාකවත් රහත් උනත් අමතක කරන්නත් එපා තමයි හැමදාම ඇයි ශාන්චර් මං එදා කිව්වනේ ඒ බයිල බෑ අද ආයෙ පටන් අර ගන්න මම මේ කතා කරන්නේ මේකයි කියලා එතකොට තමයි අපි හැමදාම නවක හිතක් මොකද ආධිකම්මික හිතක් ඇති කරගත්තට පස්සේ අපිට ඒ නඩුව එතනින් ඉවරයි ඒ පරණ කතා හෙට නෑ හෙට කතා කරනවනේ හෙටත් පටන් අරගන්නේ සම්පූර්ණ ගැනේ ඒ නිසා අපි පරියංගේ ඉන්න සාංශ මම මේ පරියංග භාවනාව කතා ගන්න මම ආශාස ප්‍රසාද කරා මම ආශාසය ආශාසය මෙනෙහි කරා මට ඒක මෙනෙහි කරනකොට ආශාසය ගිහිල්ලා එහෙම නැත්නම් ආශාසය හරියට මූණ මූණ දාලා මෙනෙහි කරා මට ඒක උණුසුමක් රැටුණා නැත්නම් සීතලක් රැටුණා කිසිම හරස් ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ අංග සම්පූර්ණයි තරහද මෙහෙම කියනවා ඈ තරහද රවුණා කියලා කරන්න දෙයක් නැහැ. මොකද මේ වගේ නාකික කරන ගහනකොට ලේසි මට අඳුරනන්ති කච්චිද ගැහුවොත් ඒගොල්ලෝ හිතනවා මයිත් එක තරහ වෙලා කියලා. නෑ මයි කිසි කෙනෙක් මට තරහ වෙන්න ඕන ගමන් නෑ. මොකද මං විතර බැනුම් වල නෑ ඔයගොල්ලෝ. අපි විශාල සෙනඟ මැද මිග උපසම්පත වෙච්ච හාමුදුරු කෙනෙක් මේ කතා කරන්නේ. මොනවා කතා කරනද කියලා තියෙනවා. මේ නිකන් මේ උපාසකම් වලට මේ ටෙඩි තියෙනවා කියලා අර සෙනඟ ඉස්සරහ තියලා හරියට නිඳා කරනවා. හැබැයි මට තේරෙනවා විශාල අනුකම්පාවකින් මේ කතා කරන්න කියලා. ඒ කියන්නේ කියලා දෙන්න තේරෙන්නේ නැහැ ඒ සාන්තිවිස වන්ද කියන්නේ. මට ඕන දේ විතරක් කියපන්. උඹ වෙන මොනවා කතා කරත් මට ඇහෙන්නේ නැහැ. ඒකත් මේ පිළිවෙලට කියපන්. ඒ සාන්සේ සුමානියක් බැනුම් ඇහුවට පස්සේ හදාගත්ත ක්‍රමයේ තමයි අපි යනට අච්චු ගහලා පෙන්න දුන්නේ අරමුණ කියපන්. මිනේකල ආකාරය නැත්නම් අරමුණ භාවනා කළ ආකාරය කියපන්. වැටහෙන දේ කියපන්. එහෙනම් ඊට මොනවා කතා කරත් ඔක්කොම වල්පන්.
ඇත්තට මේම කියන්න දන්නවනම් කමඨාන් සුද්ධ කරන්න යන්න ඕනෙත් නැහැ. තමන් හරියට මේ මේකයි මම අරමුණ මේකයි මම මේ මෙනේ කරමුණ මේක වැටුණා නම් ඒ පුද්දලයට මම කමඨාන සුද්ධ වෙනවා. මේක වෙනකම් මේක අපි මේක ඍජු කරලා මේ ව්‍යාකරණේ තේරුම් ගන්නකම් ඒ නඩුව විසිකරනවා. නඩුව ගන්න යහඳ මොකද සභා ගෞරවේ නැහැ. උසාවියට සලකලා නැහැ. උසාවියට ඕන කමෙන්ට් නෙමෙයි කතා කරලා තියෙන්නේ නඩුව කරා වැත්තකට දාන්න. ප්‍රතිගිරිෂා වමක් වමක් පාසා මෙනෙහි කරගෙන වමක් වමක් පාසා මේ මේ දේවල් වැටෙනවා දකුණ සව වැටෙනවනම් ඔසෝනවා තමන කරන්න ඕනෙත් නැහැ. ධාතු මනසිකාරයක් ඕනෙත් නැහැ. ඒක විසින්ම ඉස්සරහට ගෙනියනවා. මේ කාරණා තුන පෙළ ගැහුණාට පස්සේ අපි ඔසවනවා තබනවා කිව්වත් ඔසවනවා යවනවා තබනවා කිව්වත් 6කට මෙනේ කරත් 18කට මෙනේ කරත් නිකන් හුදු වචන විතරයි. ඒක අර ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න එක තියෙන්නේ. මේ ප්‍රායෝගික කාර්තේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් තමන් කරන භාවනාදී ඒක මේ ඒක වටිනා සාරය ගන්න පුළුවන් හරිය ගන්න නම් එක සමේ එක ක්‍රමයකට බහින්න එක ප්‍රතිපදාවකට යනවා. පිටපතට යනකොට මල් මාලයකට මල් ලැබුණා නම් වගේ ඉන්න අත්දකින් වැඩි වෙනවා. ඒ නිසා මේක කරගෙන යනවා නම් ආයේ වෙසවීමක් ලැබීමක් වශයෙන්, එසවීමක් ලැබීමක් තපෙන් වශයෙන් කලබල වෙන්න ඕනේ. වම දකුණු වශයෙන් පුළුවන් තරම් බලාගෙන යන්න. එතකොට තමන්ඩම මේ පෙළගැස්ම, එහෙම නැත්නම් ගැඹුර, ඊට පෙර දැක්ම, ඒ කියන්නේ අදිමොක්ඛය කියන චෛතසිකේ ඉන්න පටන් ගන්නවා. තමන් තියෙනවා මේ තබර තමන පියවරකින් මම නිකන් අරින්නේ නැහැ. ඒක මොකද්ද ධර්ම වෝජාවක් ලැබෙනවා. ඉස්සර ලැබුණ එකට වැඩිය ඊගාව හොයනවා. ඊගාවකේ තව හොයනවා. අන්න ඒකට ගුරුවක් ලබා දීම විතරයි මෙනෙහි කිරීම වචන වෙනස් කිරීමෙන් කරන්නේ. මෙනෙහි කිරීම මොනවා වුණත් මේ අරමුණත් එක්ක නිතරම විමසුන් නොවන යෙදෙනවා නම් විතක්කිනේ ਵਿਚාරය එහෙනම් ඒක දිගේ ඉදිරියට යන්න පටන් ගන්නවා. සලම් දෙන මේ උන සිතිවිලි වෙන එක අතරමඟදී උගක් ප්‍රාණ සිතිවිලි එනවා එහෙම එනකොට මට කියන්න පුළුවන්ද ඒ වගේ ඒ භවනා සක්මනේදී මම බණී දන්නේ නැහැ මං ඊට ඇදලා ගත්තට පස්සේ මොනව කරයිද විශ්වාසකයි මේ සක්මනේ මේ හිතිවිලි එනකොට ඒ හිතිවිලි වල ඉඳදී නැවත සක්මනට එන එකත් සිද්ධ වෙනවා දිබේ එමය අමුදුරු ඒක විස්තර කරන්න මට මොකද්ද මං ඉල්ලන්නේ Taman සක්මන් කරන්න ගියාට පස්සේ හිතිවිලි හිතවිලි ආයක යන ගමන් නැවත ඒ හිත සක්මුණට එන කතාව පොඩ්ඩක් අපිට කියන්න. හිතවිලි ආයක යන්නේ අවසර සාමුද්‍රෝනේ. සිතවිලි දෙනවා යන අවසර දෙනවා. සිතවිලි ආයක යන්නේත් නෑ සාමුද්‍රෝනේ. හිතපු ගමන් සිතවිල්ලක් මතුවෙනවා මේ දැන් අදවස එහා පැත්තේ තනකොළ ටික ගලවන්න ඕනේ. ඒ යෝගේ සිතවිල්ලක් ඇවිල්ලා ඉතින් ඊළඟ පියවර තියනකොට ඒක ඉබේම අමතක වෙනවා. අයි එක් වෙලා යනකොට තමයි ආයි මොකක් කරෙන්නේ ඉතින් ඒක දිගටම යන්නේ නැහැ සිතුවිලි. හරි ඒ වුණත් මං කියන වචනේ බලංගු වෙන්නේ. ඒ හිතවිල්ල ඊට පස්සේ නන්නත්තර වෙච්ච හිත විසින්ම ආය ආරමුණට එනවනේ. එහෙමයි ආමඳුරනේ. එතකොට මට දෙන්න අවස්ථාවක් දෙන්න මෙන්න මේ ඉරේ ඵලයන් සක්මණ බලපං කියලා අපි හිතන යොදවන මානසිකාරේ කඩාගෙන හිත හිතවිලි වලට. ඒක හිත පිටේ යෑමක් නන්නත්තර වීමක් කියලා ගන්නකෝ. එසි නන්නතර වෙච්චිත ආයේ හිතට එනවා අරමුණට එනවා මේ භවනාට එනවා සිද්ධි දෙකක් නේ මේ දෙකෙන් වඩා හොඳ එක කොයි එකද පිටේ අනේකද හොඳ එක ආපහු එන එකද ආපහු එන එක හොඳ ඇයි එහෙනම් ඉගෙන කියන්නේ නැත්තේ දැන් මම ප්‍රශ්න කීයක් අහලාද ආපහු එන එක මතු කරලා දෙන්න උනේ ඇයි ඒක මේ වார்த்தාවට දාන්නේ නැත්තේ අපි එතනම් කෙලස් වලට කැමති වැරදිච්ච දේ ගැන කියන්න කැමති පච්චාත්තාපනදී කියන්න කැමති. ඒ වගේ දහස් ගුණයක් වටිනා නන්නතර ඊට ඉබේම අරමුණට එන එක අපි කවදද මෙන්න මේ අඳුර වලාවේ තියෙන රිදීනේ කවදද කියන්නේ. මොකද පිට වෙච්ච හිත අපව අරමුණට ගන්න එක අපි අම්මයි තාත්තයි ලෙවලින් හම්බෙච්ච එකක් නෙවෙයිනේ. දාම්පසක ගුරුවරයා අපිට දීපු එකක් නෙවෙයිනේ. පොත් බලලා නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ දීපු එකනේ අපි තටමල අපිම ගත්ත. අපිම භාවනාවේ උස්සස්ම ප්‍රතිඵලේනේ. නන්නත්ත චේත අරමුණට එනවා. අපි ටික කියන්න තරම්වත් අගයක් ආඩම්බරයක් හරියට කියනවා මේ භාවනා කරනකොට හිතවිලි එනවායි කියලා. ඒකෙන් කියන්න තියෙන්නේ හිතවිලි ඉන්නකොට භාවනාවට එන ගතිය තියෙන මිනිහට විතරයි භාවනා කරනකොට හිතවිලි වලට යන්නේ. නැත්නම් එක සැරෙන් මැරෙන්න eBay. තේනවද? ඒත් ගන්නවා කියලා හිතනවද? දැන් කියමු බලන්න දැන් ආයෙත් මං කියනවා අර ප්‍රශ්නේ වර්ණ ගන්නයි කියලා සභාවට. අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ මමයි
නෑ මං කියන්නේ දැන් මම කියනවා දැන් ඔය බයර කතා කරන්නේ මං කියනවා මේ වාර්තා වෙචින විදිහට මේ හිතවිලි ප්‍රශ්නේ හිතවිලි නගින ප්‍රශ්නේ මම දීපු දැනුමට පස්සේ දැනුම සහිතව මෙයා කොහොමද මට කමට අහන්න ඉදිරිපත් කරන ස්වරූපේ මට ඉදිරිපත් කරන්නේ මම සක්මන් කරනකොට සක්මන් කරන අතරතුරදී වම දකුණ මෙනෙහි කරමින් යන විට හිතපු ගමන් සිත සමාරක් වලවට සිත පිට යනවා. ඒ සිත පිට ගියාට පස්සේ නැවතත් ඉබේම අර මෙනෙහි කරනකොට ආපහු භාවනාවටම යොමු වෙනවා අර සිතවිල්ල අමතක වෙනවා. මේ විදිහට සිදු වෙනවා වරින් වර. එතකොට මොකද්ද ප්‍රශ්නේ? ඒක දැක්කනම් ඒ විදිහට තමන්න මේ දේ දැක්කනම් අහන්න දෙයක් හෝ අනේ මේ මං අහන්නේ. එහෙම දැකපු දවසේ තමන්ට හිතවිලි ආවයි කියලා කනගාටුවක් ඇති වෙන්නේ හිතවිලි ආවිලා ජය ගන්න පුළුවන් වුණා කියලා සතුටක් ඇති වෙන්නේ. එහෙම ගතියක් ආවේ නෑ ස්වාමීන් වහන්සේ. නෑ මං අහන්නේ මම කියන්නේ මේ අපි සභාව ඉදිරිපිට අපි පෙන්වන්න දනවාදම්. මෙතෙක් කල් අපි හිතවිලි එනවා හිතවිලි කියලා චෝදනා කර කර හිටියා. දැන් අපි කමඨාන සුද්ධ වුණා. මොකද්ද කමඨාන සුද්ධ වෙනවා කියන්නේ? පිට යන්නේ කනගාටුවක්, ඇතුළට එන එක සතුටක්. මේකේ සතුටද ලොකු කනගාටුවද ලොකු? සතුට ලොකු යම්රනේ. ආන් ඊට පස්සේ අනිත් දවසේ තමයි තේරෙන්නේ හිතවිලි ආවේ නැත්නම් ওই සතුට නැහැ නේ. එමය යවලු. ඒ කියන්නේ අපිට කරදරයක් ආවේ නැත්නම් කංකරච්චලයක් ආවේ නැත්නම් උත්තර නැහැ. උත්තරේ කොච්චර సౌందర్యාත්මකද කියලා බලන්න. උත්තරේ කොච්චර පණපවන සුද්ධද කියලා බලන්න. උත්තරේ කොච්චර සද්ධා වඩන සුද්ධ කියලා බලන්න. උත්තරේ කොච්චර වීර්ය වඩන සුද්ධ කියලා බලන්න. උත්තරේ කොච්චර සතිය වඩන සුද්ධ කියලා බලන්න. උත්තර කොච්චර සමාධියක් වඩන සුද්ධද? කොච්චර ප්‍රත්‍යාවක් වඩන සුද්ධද? කොහෙ තිබුණේ මේ දෙක? කරලා අපි අත්දකලා තිනවා. නමුත් ඒක ඉදිරිපත් කරනකොට අපි අර කුණු කන්දලේ ඉදිරිපත් කරන්න ඉතාම දක්ෂයි, ඉතාම උනන්දු යන්නේ අපිට කවට අනුසුත් කරගන්නවත් වෙලාවක් නැහැ නේ කියලා මොකටද? අනේ භාවනා කරන හිතිලි එනවා කියන්නේ. අපි කවදා හරි කමටාන සුද්ධ වෙලා ඒ භාවනා කරද්දී හිතිලි හිත පිට යන කනකට ගන්නවා තමයි. මොකද පිටගියේ හිත අපහුවෙන එක කොච්චර වටිනවද කියනවනේ අර කනගාටුවට ඉක්මවලා යන සතුටක් තියෙනවා. දැන් මේ හිත බයලජ්ජ අපීතවන්නේ තියෙන්නේ. ඉන්දිය සංවරේ ගිහිටලා නැතියේ. ආපහු හිතේනවා. ඒකට අපිට කියන්න තියෙන්නේ මේ සතුට තියෙන්නේ කනගාටු තියෙන තැන්වල පමණයි. අපිට මේ කරදරය බාධකය සාධකයක් බවටපත් කරගන්නේ කමඨාන් සුද්ධ වීමෙන් තමයි. භාවනා කරලා නෙවෙයි. භාවනා කරාට මේ වැඩේ වෙන්නේ කමඨාන් සුද්ධ වෙන්න. කමඨාන් සුද්ධ විල් භාවනා අහනකොට වෙනවා. ධර්ම සාකච්ඡා කරනකොට වෙනවා. තහම්බෙන් තමන්ටම හිතෙනවා. ඉතින් ඒ නිසා මම මේ අල්ලගෙන ගහන්නේ වෙන මොනවටත් නෙමෙයි මේ. පරණ තරහකට නෙමෙයි. අවුච්ච වෙලාවේ මේ කාට කාට කන පැලෙන්න රිදෙන්න ගහන්න පුළුවන් නේ එකෙකුට ගහනකොට. 50කට විතර වදිනවනේ. එනට නැද්ද ජොලියක් මං ආන්නේ. මෙහෙම කතා කරනවා මේ මතුවෙන්නේ අපිට සතුටක් ගන්න බැරිද? ඒ සතුට කවදාකවත් හිතවිලි නැතුව කෙලින්ම ආනපනීටට හම්බ වෙයිද? ආනපනේ සක්මණේ හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ ත්‍රිවිලර එක පිටිපස්සේ ලියලා තියෙනවා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා. කෙලීම ගඟ මෙහෙම යනකොට ලස්සන නැහැ නේද? දැන් ওই මහන්වැල්ලේ පාලමයට ගඟේ ලස්සන තියෙනවා. වංගු වංගු ගිහිල්ලා ගල් වල හැප්පිලා යනකොට අපි යනවා දුම් හිඳ. මෙහෙ ඉඳලා යනවා දුම් හිඳ බලන්න. මොකද? ඒ වගේම සයිඩ් එකෙන් බලනකොට අර කෙලින් බලනකොට ඉන්සමාරය දැත ගහනවා කියලා හිතන්න එපා මම මේ තරහ වෙන්නේ නැතුව කියලා හිතන එකනේ කල්ලා ගන්නවා ටිකක් ගහන්නේ මේ අනික් කටියට පේන්න අර ගෙදර තියෙන මුවහමට තරනවානේ කැලේ තියෙන මුවා වෙනුවට දැන් අපි යනවා ඊගාව නමස්කාර වේවා ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව යෙදී සිටීමේදී ප්‍රශ්න කිහිපයක් මතුවුණේ පටවි තව දුරටත් බෙදි බෙදි යන විට අපගේ පෙනීමේ හැටියට නොපෙනී ගියත් හි ස්වභාවය පටවීමද වායුමයද දෙවැනි ප්‍රශ්නය පටවි හටගනුයේ ආපෝවල ඇති වායුමය ගතිය තේජෝ මගින් වැඩි ප්‍රතිශතයක් ඉවත් වී ගිය පසුද තුන්වැනි ප්‍රශ්නය රූපයනු සතර මහා භූතයෝ නම් නාමයත් හටගනුයේ රූපයෙන් රූපයත් දෙකක හෝ කිහිපයක එකිනෙක ගැටීමෙන්ද ධාතු සම්බන්ධ පෘතුල දැනුමක් නොමැති හේයින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. ඇත්තට මේකට මූල ධර්ම දැනුම දැම්මට විචර සුද්ධියක් වෙන්නේ
තමන්ට ඉස්සලාම ආනාපානින් හෝ සක්මණින් හෝ ඒ උණුසුම් ගති සීසල ගති කම්පන ගති දැනෙන්න ආරින්න ప్రత్యක්ෂ වෙන්න ආරින්න ඊට පස්සේ ඒක නැවත නැවතත් මේ මතෝලින් තොරව ඒ කියන්නේ අපි කියන තර්ක ඥාණයෙන් තොරව ඒකත් එක්ක ඇසුර පවත්තන්න ගොඩාක් ඇසුර කරනකොට ඒකෙම බණ කියලා දෙන්න එහෙම නැතු අපි මේ අරක මේක දන්න දේවල් මේකට දාන්න කියොත් එහෙම අර ප්‍රകൃති ప్రత్యක්ෂ ඥාණයට තද බල හානියක් වෙනවා ඒ නිසා ప్రత్యක්ෂ ඥාණයට උදව් කරන්න ඕන වෙන්නේ චින්තාමය ඥානෙ උදව් කරන්න වෙන්නේ ప్రత్యක්ෂය ඇවිල්ලා සෑහෙන දුරට ස්ථාර වුණාට පස්සේ ඉස්තර වෙන්නේ ඉසලා දැම්මොත් එimhe චින්තාමය ඥාන ඉසර වෙනවා ప్రత్యක්ෂේ මුළු ගැන්වෙනවා එනිසා මේකෙන් පේන දේ නම් පැහැදිලිව පටලවාගෙන තියෙනවා ඉතින් ඒ නමුත් ඒකේ භාවනාවට බාධාවක් නැහැ තමන්න බලන්න මේ සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නකොට ආනාපාන කරනකොට ඒ තද ගතිය මිලික් ගතිය මුරු ගති හොඳට මුලමෙද අග නිරවුල්ව ඔහේ එන්න ආරින්න එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් හත් අට සැරේ එන්න ආරින්න එන්න උනාට පස්සේ තමන්නම තේරෙයි ඒක විසින් මේක කියලා දෙනවා එහෙම නැතුව මේ විදිහට කල්පනා කරුවොත් ప్రత్యක්ෂේ පැත්තකට ගිහිල්ලා චින්තාමය ඥාන ඉස්සරගෙනවා ඒක නිකන් හරියට කරත්ත දිසල ගුණා දිසල කරත්ත ඉස්සර කරා වගේ එනිසා මේ වගේ වැඩමුළුවකදී ඒ වගේ අනිවාර්ය මේක අවශ්‍ය කරයි නෑ ඒ කියන්නේ ධාතු මනසේ කාර්ය පිළිබඳ හැඟීමක් නැතිකම දැනීමක් නැතිකම දුර්ලකමක් හෝ ආඩුවක් නෑ ప్రత్యක්ෂේ තියෙනවා ప్రత్యක්ෂේ අනිවාර්යෙම નિරවුල්ව ඉදිරියට යනවා ඒක නිසා මේ අඩුව හීනමානයකට හිතා ගන්නත් එපා මම වෙලා ගන්නෙත් නෑ මං කියනවා ඒ අත්දැකීමට යන්න අරින්ද හිත ආනපානෙන් හෝ සක්මණෙන් හෝ ඉදින්ද වැඩවල ඊට පස්සේ අත්දැකීමමයි වැදගත්ම දේ ඒකමයි මේකේ සාරය ඒකමයි මේකේ මණ්ඩේ ඒ සාර මණ්ඩේට යනකොට චුට්ටක තේරෙයි කියලා මං කෙටියෙන් උත්තර දෙනවා මේ වෙලාවේදී අවසර ගරු ස්වාමින් වහන්ස මා පර්යංක භාවනාවේ යෙදෙන විට දැන් දින දෙකක පමණ සිට එකම ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙමි මා දැන් මෙතන ලෙස සතිය පිහිටුවා ගත් විට සමහර අවස්ථාවලදී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලදීද සමහර විට උදරයේ ප්‍රදේශයේ පිම්බීම සහ හැකිලීමද දැනෙන අතර තවත් විටකදී මෙම අවස්ථා දෙක මාරුවෙන් මාරුවට සතියට අරමුණු වේ. සතිය සඳහා ඉහත කවර සිදුවීම අරමුණුවද විනාඩි දෙක තුනකින් හුස්ම රැල්ලද පිම්බීම හැකිලීමද සිදු නොවන බව හැඟී යයි. මා දැන් මෙතන යන අරමුණ තුල සිත පිහිටුවා ගත හැකිය. එනම් සිත සතිය තුල පිහිටයි. කොපමණ වේලාවක් භාවනාව තුල සතියෙන් රැඳී සිටියද මින් ඉදිරියට යාමක් නොවේ. මාගේ භාවනාව තුල ඉදිරියට යාම සඳහා සුදුසු කමඨහනක් මා ගැන අනුකම්පාවෙන් ලබා දෙන සේක්වා මේ විදිහට ඉස්සලා මතාවට තමන් දැන් මගේ හිත මම දැන් මෙතන කියන තැනට ගියා පටල වුණා ඒක ආනපාන හරහා යන්න පුළුවන් පිම්බි මැකිලිමර යන්න පුළුවන් එතකොට තමන්ට තියෙනවනේ දැන් අලුත් යමක් දැක්ක අලුත් එකලසක් දැක්ක අලුත් ආයතනයක් දැක්කයි කියලා ඒක නැති හිත නන්නත්තර වෙච්ච වෙලාව තියෙනවා මේ දෙකටම සමහිත එනකම් භාවනා කරන්න. එතකොට රහත්. මේ අවුලුච්ච හිතටයි නැත්නම් සතිමත් වෙච්ච හිතට දෙකටම එක විදියට දෙකම එක වගේ වෙනකම් භාවනා කරන්න කොච්චර ඉවසන්න වෙද කියලා ඉතින්. දැන් මේ එකක් අල්ලගෙන ඒකම නැවත නැවත ගන්න එකම විදියට තියෙනවා කියලා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මතක තියාගන්න කලබෙන හිතක් තිබුණොත් විතරයි කැළඹීමට සාපේක්ෂව තැම්පත්කමක් තියෙන්නේ. තැම්පත්කමට සාපේක්ෂව තියෙන්නේ කැළඹීම තමයි. ඒ නිසා කැළඹෙන්න ආරින්න ඒකත් දිහා හොඳට ආදරෙන් බලන්න. තැම්පත් වෙන්න ආරින්න ඒක දිහා හොඳට ආදරෙන් බලන්න දෙකම තියා සමහිත එනකම් භාවනා කරන්න ඕන. දැන් මෙතෙක් කල එකනේ දැකලා තිබ්බේ. කැළඹිච්ච හිත විතරයි. දැන් සම්පත්තිත පෙන්ලා දීලා තිනවා. දැන් මේ දෙක සම වෙනකම් කොච්චර කල් හරි භාවනා කරන්න ඕන දෙකට නොසැලෙන මනස එනකම්. එතකොට තමයි තේරෙයි මේ මේ දෙකම සාපේක්ෂ දෙයක් එකිනෙක මත අන්‍යෝන්‍ය ප්‍රත්‍යවේචි දෙයක් නමුත් අපි හිත පක්ෂග්‍රාහීව අර මම දැන් මෙතන කියන සාන්ත සුන්දර තත්ත්වයට විතරක් කලම්බිලකින් තොරව අපේක්ෂා කරනවා ඒක ලොකු අසාධාරණ ඉල්ලීමක් කමඨාන සුද්ධ වෙන්න ඕනේ මේ දෙකටම සමහිත කෙනකම් කරන්න මැරෙන්නේ නැහැ මොකක්වත් වෙන්නේ ඒකයි කමඨාන ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන විටදී මගේ යටිතොල ඇතුළට ගොස් දත්වලට හදවි කම්පණය වෙයි. සමහර අවස්ථාවලදී ඒ ප්‍රදේශයේ කම්පනයත් ඇති වී
දත්තික එකට හැපි සද්දයක්ද නිකුත් වේ. මේ අවස්ථාවේදී මා කල යුත්තේ ඒ දෙස බලාගෙන සිටීමද? නැතිනම් එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යයි සිටීමද? කරුණාවෙන් උපදෙස් දෙනමින් ඉල්ලමි. දෙකම එකයි. ඒක දිහා මේ දුරස්ත්‍රව බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ වගේ මේ ඒ බලාගෙන ඉඳීමට ධෛර්යයක් තමයි මේ වෙන දේ මම කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මය කර ගන්න එපා. මේක හොඳට පරතෝ බැල්මින් එන්න පිටේ ඉඳලා ඒක දිහා බලාගෙන ඉන්න වගේ බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි නොචලන මනස කියලා කියන්නේ. අපි පොඩි අයට හැදුනා මේ පිටගැස්ම. පිටගැස්ම ඇදිලා මමත් ගෙදර හිටියේ අපච්චික විජහට අරගෙන මේ හක්ක පයින්නවා මේ පැත්තට. අට ඇද වෙනවා. ඉතින් ඊ දවසට දන්නේ නැහැ කොහොමද වාහනයක් අරන් ගිහිලා නුවර OPD එකේ තිබ්බා. ඉතින් අපච්චි හොන්දටම බයයි. කොල්ලට මේ අමාරු කියලා. දොස්තර මහත්තයා කට්ටියට තුන්ඩු ලියනවා බලන්නේ. ඉතින් අපච්චිට කියන්න විදියකුත් නැහැ දොස්තර මහත්තයා මේ දරුවට අන්තිමයි අමාරුයි පිටගැස්ම කියලා කියන බයන්න ලෙඩක් මේ මාත්‍ය පොඩ ඉඳිකෝ මාමා කියන තුඳුලියන් ටික වෙනකොට පොඩි අය හක්ක ගියා ආයසරයක්. ඊයාට පස්සේ ඕකනේ මං කිව්වේ මහත්තයෝ බලන්නකෝ. ඉතින් මාමේ මේ ලෙඩේ මොකද්ද කියලා බලාගන්න මං හිතේ දැන් තේරෙනවා. දැන් මං කෙලින්ම අවල් බාටරේ දානවා අවල් ඉන්ජෙක්ෂන් එක කියන ගහපුවම හරි දැන්. ඔයා මෙතෙක් කිව්වට මං දැක්කේ නැහැ. මං ඒක මේ බලාගෙන හිටියේ නොසලකිල්ලට නෙවෙයි. මම්ම පිට කෙනෙක්ගේ දිහක බලලා ඉන්ජෙක්ෂන් එක ගැව්වා. සනීපයි. ඒ වාටු මේටි අපේ ලොකු සර්. යාක්වා මෙතෙට ගෙනාපු හැම එකනම මැරුණයි කිව්වා. මොකද මේ ලෙඩේ ඒකට අඳුරගෙන තිබුණේ නැහැ. මේ පුංචි බණ්ඩට හරියටම ඉන්ජෙක්ෂන් එක දුන්න ලෙඩේ දැක්කා හින්දා. මේක දිහා බලන්නේ ඉතින් ඒකට හරියටම බෙහෙත් අහු වෙනවා ලෙඩේ දිහා කලබල වෙන්නේ නැතුව බලන්න. දොස්තර කීවම කලබල වෙලා පිටිගස් මැදට ළමයි මැරෙනවා කලබල. යනං අප්පච්චිට වෙගස් මැල්ලා අප්පච්චි මැරුවා ඉතන. ලෙඩා මැරෙනවා එහේ. ඒ පිට කෙනෙක් වගේ බලන්නේ. ඒක තමයි දොස්තරකම කියන්නේ. දොස්තරට අයිතියක් නැහැ කැළඹෙන්න. කැළඹුණා නම් වෘත්තීම වශයෙන් දොස්තර කෙනෙක් නෙමෙයි. දැන් අපිට බුදුහාමුදුරු දෙන්නේ සතහට වෙන බව දුකට වේදාන. භව රෝගීට බෙදකම් කරන්නේ බුදුහාමුදුරු නිසා කියනවා ලෙඩේ ආවට කලබල වෙන්න එපා. උදේව දත් අනුපුට්ටු වෙච්චම කොමාදයක් යවුව. දත් කට 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 ගාලා ගන්නවා. ඇද්ද එක ගහන්න පටන් අර ගන්නවා. මේ නියපොතුවක් ගන්න අලියනවා. හෘදේ වස්තු උන අලියනවා. ටිකක් ගිනි ගත්තා වගේ එනවා. ඒක දිහා බලාගෙන ඇස් ඇත්තේ අන්ධෙක් වගේ කන් ඇත්තේ බීරෙක් වගේ ඥානයේ තිබුණට මෝඩයෙක් වගේ කොන්ද පණ තිබුණට කොන්ද පණ නැති එකෙක් වගේ එතන මලමිණියක් වගේ හිටපන් කියලා බුදුහාමුදුරු උත්කෘෂ්ඨම දීලා තියෙනවා. එනිසා මේ බලන් ඉන්න වෙලාවට නිකම්ම නිකන් ඒ කියන්නේ දුරස්ත බැල්මක් බලන එකත් පරතෝ බැල්මෙන් බලන එක. ඊට පස්සේ නැත්තම් මේ වෙලාවේදී කියතේ මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි. මේ ධාතු මනසිකාරයක්, චිත්ත නියාමයක් පුළුවන් තරම් ඇඟිලි නොගහ ප්‍රතික්‍රියා නොකර මම මාගේ නොකිය මේක තියා බලන එකයි මගේ දක්ෂකම. ඒක පිට කෙනෙක්ගේ වෙනදියා එකක් බැලුවට මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ එන්නේ නැහැ. උනාට පස්සේ බැලුවට එන්නේත් නැහැ. වෙන්නේ ඉස්සෙල්ලා හිතලා බැලුවට වෙන්නේත් නැහැ. ඒ නිසා ආපු වෙලාවේදී කලබල කරන්න නැතුව ඒක දිහා බලන්නේ හිටියොත් ලොකු රෝග නිర్ణයක් වෙනවා. හරියටම ලෙඩේ අල්ල තැහැකි. හරියටම ඕනනම් ඉන්ජෙක්ෂන් එක කියතයි. කලබල වෙලා කරන්න කියොත් කොහොමඩක්වත් රෝග නිర్ణයක් වෙන්නේ. ඒ නිසා මේ බලන්නේ ඉඳීමත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක දෙකම එකම ටෙක්නික් එක නැත්නම් එකම උපක්‍රමයේ දෙකම හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස, මම ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව මීට කලින් කරලාම නැති කෙනෙක්. මම මේ භාවනා කරන විට හිත එක අරමුණක විනාඩි 5ක්වත් තියාගන්න බෑ. ඒ ගැන හරියට දුක හිතෙනවා. හිත එක අරමුණක පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙන්න. ස්වාමින් වහන්සේට නිරෝගී සුව පතමි. ඉතින් භාවනා කරපුවා හම්බෙට පළවෙනිම ප්‍රතිඵලය තමයි හිත එක අරමුණක තියාගෙන ඉන්න බෑ කියන එක තමයි අනාත්මය කියන්නේ. ලොකු ලාභයක් නේ භාවනා මැදත්තානේ අපි භාවනා රිට්‍රීකේ හොඳටම ප්‍රතිඵල තියෙනවා. අනාත්ම භාවය හොම්බට ඇරලා පෙරලා තියෙනවා. ඉතින් දැන් මට කියනවා ඒක නෙවෙයි දැන් ආත්මයක් අතන් දෙන්නේ කියලා. තමන් ගෙදර ඉන්නකොට දරුව හදනකොට කියන්නේ මම නම් දරුව හදන්නේ හිටු කියලා තන හිටු කියන්නේ කියලා අම්මලා ප්‍රසාරම් දොටනවනේ. අම්මාවිලා බාහනා කරනකොට වෙනවා තමන්ගේ හිතවත් හිටු කිව්වට හිටින්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේකට වැඩද වෙනම කුඤ්ඤ නැද්ද? මේකට වෙනම කාන්දන් જાතියක් නැද්ද ස්වාමීන් වහන්සේ ගාව මේක හිටු කියවන්න? ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ මේක හිටු කිව්වට හිටින්නේ නැහැ.
ඒක දැනගත්තට පස්සේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපි යම කෙනාගේම කිල්ලෝටවල වුණු තියෙනවා. ඔකට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඒක දැනගන්න එක තමයි භාවනාව පළවෙනිම ප්‍රතිඵල. ඒක දරා ගන්න බැරි කම වෙනම කතාවක්. විනාඩි 5ක් තියා තප්පර 5ක් තප්පර 5ක් තියා චිත්තක්ෂණ 5ක් තියෙනවායි කියලා කවුරු හිතනවනම් අන්න ඒකයි මෝඩයා. ඉසුඹු ලණ්ඩ තරම්වත් චිත්තක්ෂණ දෙකක් එක අරමුණක හිත හිතින් නැහැ. හිත හිතිනවා නම් බුදුහාමසෝ අනාරම්මන කතාවක් කතා කරන්නේ. අනාරම්මන එහෙම නැත්නම් අප්පණ හිතං ශුඤ්‍යතං. අපිට පේනවා නම් එක දිගට හිත විනාඩි 5ක් තියෙනවායි කියලා ඒක ලොකුම ලොකු නිත්‍ය සංඥාවක පටලැවිලා. ඒ තරම් මේක වෙනස් වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම තාට ඒක බව දකිනකොට නම්බුවක් හිතින්නේ නැහැ. අවනම්බුවක් ලැජ්ජාවක් ආත්මයක් පාලනය කරගන්න බැරි ගතියක් තමයි තියෙන්නේ. අපි සබහාගත කරන්න ඕනේ ලැජ්ජ නැතුව. මගේ හිත මං කිව්වට හිතින්නේ නැහැ. මගේ හිත අරමුණේ හිතින්නේ නැති මැරෙන්නේ. අනුර අනිකට කිය උඹට විනාඩි 5ක්වත් තියෙනවා මගේ තප්පර 5ක්වත් හිතින්නේ නැහැ. අනික් මොකද අපර වාද්‍ය මා උ චිත්තක්ෂණ පහක්වත් නැහැ. චිත්තක්ෂණ පහක්වත් නැහැ කියන්නේ රහත් වෙච්ච එක නේ. තප්පර පහක්වත් නැහැ කියන මට ඕවන් වෙලා වෙන්නේ. විනාඩි පහක්වත් යන්නේ කියන්නේ පුතජනේ. මේ මේකේ තියෙන චපලකම දැන ගැනීම විතරමයි භාවනාදී සිද්ධ වෙන්නේ. වෙන මොකක් රත්තරන් ගුලියක්වත් පැටිනම් ගුලියක්වත් වෙන මොකක්වත් හම් වෙන්නේ නැහැ. මේක බුදුහාමසෝ කියන්නේ මේක දීවාසිකයක් නැහැ මේකේ, විදායකයක් නැහැ මේකේ. අධිකාරී ශක්තියක් මේකේ නැහැ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ කියලා. නමුත් මේක දරන්න බැරිකම තමයි පු탁 ජනකම කියන්නේ. මේක විදහායක කෙනෙක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න බෑ ගාලල්ලා කියන්නේ රහතන් වහන්සේ. මේක බාහිර ගන්න රහතන් වහන්සේ විතරයි මේක පාලනය කරන්න බෑ. මොකක්වත් අඩුපාඩුව මොකක්වත් වෙන්නේ දන්නව බෑ. ඉතින් බෑ කියන්නේ බෑ නෑ බෑ කියන්නේ වෙන මොනවා කියන්නේ. ඒකට තමයි ආත්මය තේරුම් ගන්නවයි කියන්නේ. ඒක ශුන්‍යයි කියලා තේරුම් ගන්න. මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ කියන එක. හැබැයි ඒක බාරගත්ත ගම වැඩේට පැකිලීමක් නැතුව නැවත නැති කිරීමේ මොකද්දෝ ශක්තියක් එනවා. බිමටම බහිඳ. බිමටම බහපු ගම දුම ශක්තියක් එන ප්‍රශ්නෙ නෑ. ඒක දැනග තියන්න බෑ. මම ඒ වුණට අරින්නේ නෑ. ආහ එසරයක් භාවනා කරනවා. මේ වැටෙනවා ආය නැගිටිනවා ආය භාවනා කරනවා. මේ වැටෙනවා ආය නැගිටිනවා ආය භාවනා. ඉතින් මේ මනුස්සයට වඳින්න වටිනවා. දැන් පැය ගානක් ඉන්න පුළුවන්කම තියෙදි භාවනා කරන එකේ කිසිම සිරිලාරයක් නැහැ, කිසිම සෞන්දර්යයක් නැහැ. වැටි වැටි කරන එක තමයි දක්ෂකම තියෙන්නේ. එචා නිල්ලප කියාර පස්සේ කොටින් මාත් ඒ කාලේ කියන්නේ භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය තමයි මගේ හිත එක තැනක තියන්න බැරි බව තමන්ම දැනගන්න. භාවනා කරන්න යනකම් ඒකවත් දන්නේ නැහැ. ඉතාලිනේ මම අහවල් ශිස්ත්‍රි විශේෂඥෙක්. අහවල් ශිස්ත්‍රි ශිල්පීය දැනුම මට තියෙනවා. මට නම් ඕන දෙයක් කරන්න පුළුවන්. කොරයි අඩු ගන්න එක අරමුණක හිත තියාගෙන ඉන්නවත් බෑ. ජීන්සා ඒකන බොහොම ආඩම්බරේ රත්තරම් පත්තිරුවේ කියලා නමල සුරේක ගැට ගහගෙන එල්ලගෙන ඉන්න ආරක්ෂක යන්තරයක්. මට විනාඩි 5ක්වත් ඒ කර්මුණේ හිත තියන්න බෑ. කාටවත් චෝදනා කරන්න බෑ. ඒතියෙදි හැමදාම වෙලාවට වාඩි වෙන්න භාවනා කරන්න. හැමදාම ඒ වෙලාවට සක්මක් කරන්න. හැමදාම සතිය පිටවන්න අන්තිමට ඒ නිහතමානීකමම විශාල පදනමක් වෙනවා. නිසා මං කියනවා ඒ කියන එකට ඊගාරීටි ටිකටත් එන්නේ කියලා. මොකද දිගට යන. ඒකලා කවදා හරි කියපු දවසේ මං කියනවා දැන් ඵලයන් කියලා. ඊට පස්සේ අනුසුදුසුස්සෙක් වෙනවා භාවනාවට මට පුළුවන් කියපු දවසේ එළවනවා. බෑ කියනකන් සුදුස්ස භාවනාවට බෑ කියනකන් අපි සාදර වෙනවා. පුළුවන් කියලා හිතුවනම් ඒක තමයි වැරද්ද. නිසා ඒක පිළියන්නේ මේ රෝගේ දැනගත්ත එක. ඒ වගේ මේ වගේ සභාවකට මේක ලියලා ඉදිරිපත් කරන්න පුළුවන් එක ලুকু ජාග්‍රහණයක් කියලා හිතන්නේ මොකද අපි වගේ පිස්සු ටිකට අර වෙන කාටද ඕක කිව්වට ගණන් ගන්න. දැන් ගෙදර ගිහිල්ලෙම කට්ටියට කියන්නකෝ මම භාවනා කරන්නේ විනාඩි 5ක්වත් එක දිගට තියාගෙන මේක ඕක තමයි කියේ. අවුරුදු ගාව නම් ඉවරනේ ඊල්ලලා පිස්සු කියලා ඕක කියේ. ගිහ භාවනා කරන්න කියන අපි කියේ. මොකනේ අපි කිව්වේ ගෙදර හිටියන ඉවරනේ ගවුන් අක් කන්න තිබ්බට. කවුන් හිත. ඉතින් අපි සාදරයෙන් ප්‍රශ්න නමුත් උත්තර නැහැ. අපි ඕක කකා යන්නේකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මඤ්ඤණා යනු කුමක්දයි කාරුණිකව පැහැදිලි කර දෙන්න. මඤ්ඤණා කියන වචනේ ඇත්තටම සර්වත්‍ය දේශනාවට ඇත්තට අර්ථකථන දෙන්න අටුවන් අටුවාචාර්යන් වහන්සේලා උත්සාහ කරලා තියෙනවා. තණ්හාමාන දිට්ඨි වශයෙන් කල්පනා කරනවට කියලා මඤ්ඤණා කරනවා කියලා.
එහෙම නැත්නම් මේ ප්‍රපංච කරනවා කියන වචනේත් ඔකට සමානව යනවා. ප්‍රපංච කරනවා මඤ්ඤණා කරනවා. ඒකට අර්ථකථන දෙන්න හදන ඔය කටුකුරුති ස්වාමීන් වහන්සේ දෙනවා වාග් බහුල්ලිය කියලා. කෙටිවෙන් කෙටියෙන් කිය හැකි දේ දීර්ඝ වශයෙන් කියන මනුස්සයා තුල හිත ඇතුලේ ගොඩාක් මඤ්ඤණා යනවා. ගොඩාක් ප්‍රපංච කරන්නේ සිද්ධ වෙනවා. ඉතින් මනසට කවදාක කියන්න ඕනේ කියන්න හම්බෙන්නේ එයා අතිශෝක්තිය වැඩි. මේ වාග් බහුල්ලිය වැඩි. එහෙම නැත්නම් කියන්නේ අභිවදනේ වැඩි. අභිවදන් කියලා කියන්නේ කියන්න ඕන එක වට මේ ආලවට්ටම් වැඩි. ගෙලින් කියන්න ගෙලින් කියන එක ගැළපෙන්නේ නැහැ. ඉතින් වට අතකගතකක ඉන්නවා. ඒක නිසා මඤ්ඤණා කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨිය නිස්සෘතව වෙහිත කරන අභ්‍යන්තර දෙඩවිල්ලක්. සමහරුගේ බාහිරටත් යනවා. ඉතින් බාහිරේ ගියාට පස්සේ කියන්න ඕන කාරණාව පිද්දි වේ අර කළුව මාරපක් ගියා වගේ වටවලල්ලේ කතා කතා කරන්නේ වාග් බහුල්ලිය කියලා කියනවා. එහෙම කෙනාටගේ හිත ඊටදී විශාල තදබල මේ ගැස්මක ඇවිසිල්ලක අධ්‍යන්තර කතාවක ඉන්න එකේ බාහිර රෝග ලක්ෂණය තමයි කතා වැඩිකම. ඇතුළත තියෙන රෝග ලක්ෂණයට මඤ්ඤණා කියලා කියනවා. එතම් ප්‍රපංච කරනවායි කියලා කියනවා. වාග් බහුල්ලිය එහෙම නැත්නම් අතිශෝක්ති කියන වචනේ කියතයි. ඒ ඡාදචීන ইনফরমේෂන් ටෙක්නොලොජි එක තන්නේ කර ප්‍රපංච. තන්නේ කර මඤ්ඤණාව කිසිම සත්‍යක් නැති එකක්. සත්‍ය අඹපු එකක්, සත්‍ය නවපු එකක්, සත්‍ය විකෘති කරපු එකක්. ඒ නිසා වෙළඳ ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාරක වෙළඳ දැන්වීම, ඇඩ්වර්ටයිස්මන්ට්ස්, නිවුස් වදින ජනමාධ්‍ය සේරම සුද්ධ මඤ්ඤණා. සුද්ධ ප්‍රපංච. ඒ නිසා ඒවෙන් තොරව ජීවත් වුණා කියලා මොනම දෙයක්වත් නැති වෙන්නේ. තමන්න තමන් එක යාළු වෙන්න පුළුවන්කමේ විශේෂ ලාභය හම් වෙන මේ වයින් කරන්නේ තමන්න තමන් නැති කරලා ඔයie වල්පල් වල කරකෝ කරකෝ යන්නේ. ඊට අපේ ලොකු සාංශ විවතාලිය තියෙන අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. මොකද ඒවා අසභ්‍යමයි ගණ්ඩම දෙයක් නේ. නමුත් අපි ඒවට මුදුම අබ්බැහියක් තියෙනවා මඤ්ඤණාවලට ප්‍රපංචකරණයට. ඉතින් ඒවා ආශ්‍රය කරන්න අපේ හිත ගොඩ දාපු මාළුවෙක් වගේ නිතර සැලෙන. සමඤ්ඤණ කියන වචනේ ගන්න තණ්හාමාන දිට්ඨි නිස්සෘත ඇතුළත කතා. කරු ස්වාමීන් වහන්ස ගිහි ගෙදර සිට සාර්ථක මහණ ජීවිතයකට මග සාර්ථක මහණ ජීවිතයකට පානගෙන හැටි පහදා දෙන්න. වයිෆ් කෙන් යවනම් කියලා දෙන්න. වයිෆ් කෙන් යවනම් ටක් ගාලා කියලා දෙන්න. එතකොට මේ නෝන මාත්‍යන මාත්‍යෙන් අහන්න. වෙන්න වෙන කරන්න දැන් ඔය දැනට කක්ක කොක්ක වැඩිලා තියෙන තැනම පාඩම ගන්න තියෙනවා. දැන් යන්නේ කොක්ක වැඩිලා තියෙන තැනම ගන්න තියෙන්නේ. මට දැනගන්න ඕනේ මේ ගීයකමේ අත්‍යන්ත ලක්ෂණය මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ගීයේ කියලා කියා ගන්න තියෙන අත්‍යන්තම ලක්ෂණය මොකක් කියලා දෙහිතා. නැත්නම් පැවිද්දෙක් කියන තියෙන අත නෑර පවතින ඒකාන්ත ලක්ෂණය මොකද්ද කියලා ගත්තොත් අද ගිහියන්න වැඩිය ගිහිකම් කරන මේ පැවිද්දෝ. ඒ වගේම පැවිද්දෙන්ටත් වැඩිය උග්‍ර තපස් රකින්නවා ගිහියෝ. මොකක් අල්ලගෙන මේ කතා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. ගිහිකම කියලා නැතුවම් බැරි ලක්ෂණය මොකද හිතන්නේ? ඒක කියන්නේ අච්ඡන්ත ලක්ෂණය කියලා. ඉන්ට්‍රින්සික් කැරක්ටරිස්ටික් මොකද්ද ගිහියගේ? හාමුදුරන්ට නේද? සංඝයාගේ තිනමක් කියෙ මෙහෙට බොහොම බරපතලයි. ගියාගේ වගේම තියෙන තමන්ගෙම ලේ කියන එක නැත්නම් නේද? හාමුදුරනේ තමන් ශිෂ්‍යෙක් ඇති කරපු ගමන් නැති වෙච්චම වහකනවා හාමුදුරු. ශිෂ්‍යයාට ඇල්ල ගියොත් එහෙම. ස්ථාන පන්තල් හදන්න ගියාම ඔයගොල්ලෝ වගේ එහෙම නෙවෙයි නඩු කියන්නේ හාමුදුරු. සීල්ලකට අරින්නේ. ඊයක කිම් පැත්තෙන් මොනම විදියකට වෙනසක් නැහැ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි මේක මේ ස්ථිර සාරය කරන්න හැදුවට මේක මේ ස්ථිරසාර වෙච්ච නැති එකක් අපි මේ රවුම් කුණ්‍යක් ගහන්න හදනවා මේ හතර සීලකට. අතරපු එනිසා කවදාකවත් ඔයාට මහාන වෙන්න වෙන්නේ නැහැ. ඔය වගේ හිතන කෙනෙකුට කවදාකවත් මහානකමක් කරන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ ආයිඩියොලොජිකල් මොකද්ද එකක් හාමුදුරුකම කියන්නේ. ඊට වැඩි වෙනස් එකක් මහානකම කියන්නේ. මහානකම කියන්නේ මේ ලෝකේ කළ හැකියක්. ගිය බලාපොරොත්තු වෙනකම මහානකමේ නැහැ. මහාන වුණාට පස්සේ ඒක නැහැ.
එනිසා මේ පැවිද්ද ඉඳලා ගියදී ආබන්නට ගියන් ඉඳලා පැවිද්ද බන්නට ඊරළු පැවිද්ද දියාබන්න ඊරළු ගීකම දියාබල්නටි හරි විචිත්‍රයි දවසින් දවසට නැස්න ඇත්තටම මෙහෙම ඉස්තිර රාමුවක් මහායාන බුද්ධ ධර්මයේ විවාහ වෙනවා කතෝලික ෆාදර්ස්ලා වෙන විදිහකට ගත කරනවා බුදුහාමුදුරුවෝ අන්තිමට පැවිද්දෙක් දැක්කා ඒ පැවිද්ද මොන જાතිකෙද කියලා අපි දන්නෙත් නෑ එනිසා මේක පිළිබඳ තියෙන්නේ මොකද්ද හිතින් හිතාගත්ත රාමුවක් පැවිද්දකම කියලා කිය මොකද්ද රාමුවක් හිතා ඉන්නවා ගීකම කියලා මොකද්ද රාමුවක් හිතා නිකමට අහනවන්නේ ගීකමේ අත්‍යන්ත ලක්ෂණය මොකද්ද කියලා ඊටදී කොච්චර ලේසිද මනුස්සකම කියන එක වර්ණගන්නේ අපි ඔක්කොටම තියෙන සමකම මනුස්සකම ඉතින් මිනිස්සෙන් නිබුදුහාමුදුරේ ධර්ම දේශනා කරේ මිනිස්සෙක් වෙලා මම මිනිස්සෙක් කියලා නිබුදුහාමුදුර කිව්වේ සමේ ගීකම අල්ලනවා සමමුණද සමත භාවනාව අල්ලනවා විපස්සනා භාවනාව අල්ලනවා පැවිද්ද අල්ලනවා අනේ මන් දන්නේ මේ අනවශ්‍ය මේ රාමු අනවශ්‍ය රාමු මම වගේ කෙනෙකුට කතා කරන්න ලේසි මොකද මම කට්ටේ බන්නපු හින්දා අනන්ද ඉස්සලත් මම පැවිද්ද ගැන හිතාගෙන පුදුමාකාර වෙනවම يعني මේ ලෝකයි නැති වෙනම එකක් මම දැන් කලා හීනෙන් හරියට මම ගිහියේ ඉතින් ගුවන් සාක්කුවට අත දානවා අත ගාවම කාසි හම්බ වෙනවා මට දැන් හරි අප්සෙට් දැන් මේ කලිසමක් අඳින්න බෑනේ පැවිදිලා සාක්කුවේ සල්ලි දෙන්න බෑනේ උඩු කයෙත් මුකුත් නැහැ ඇහැරලා බලනකොට මතක් වෙන්නේ ඔළුව අත ගන්න ආ නැහැ නැත පැවිද්ද තියෙනවා අපාට සිවුරක් නැහැ පැවිද්ද තියෙනවා දට්ටේ අත ගන්නවට තමයි තේරෙන්නේ හීනේ නැහැ දැන් අවුරුදු 23ක් පැවිදිලා ඊනෙන් තාම ගිහි ලෝකේ ඇතැල්ලා නැහැ. ඊනෙන් තාම අම්මව සිහිපත් වෙනවා, තාත්තා සිහිපත් වෙනවා, ඉස්කෝලේ ගිය කාලේ සිහිපත් වෙනවා. තාම අර පොත් ටික ධාක්වේ දාන අර ෂර්ට් එක ඇස්සේ පොත් ටික දාගෙන දුවනේව මතක් වෙනවා. ඉතින් මතක් කරේ ඒ ලෝකෙමයි. නැගිටලා පස්සේ ආයෙ තට්ටිය අද ගන්න ආයෙ පැවිද්දා. එහෙම නැත්තම් ඒත් වෙලා යනවා මේ. ඒකට මට දෙකම තියෙන නිසා මට දෙලියක් තියෙනවා. ඕගොල්ලෝ තියෙන විශාල මොකද්ද සිහිලාලයක් සහිත අපේක්ෂාවක් නැතිව පැවිද්ද කියලා. ඒක නැති වෙනකන් පැවිදි වෙන්නත් එපා. පැවිදිලා මහ විශාල දේවල් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මට ධම්මික අහමතුරු කිව්වේ. පැවිදි වියන් පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තරමට භාවනා කරපු දවසේ. ඒ වෙනතු පැවිදි වෙන්න භාවනා කරුවට මේ පැවිදතර භාවනා ඉතාම වටින දෙයක් කියලා හිතනවා. ඒක බොරු රාමුවක් විතරයි. මොකද මේ තරම්වත් පැවිද්ද භාවනා කරන්නේ නැහැ. ගිය තරම්වත් පැවිද්ද භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගිහි ගියත හරින්නේ නැ ඇත්තටම විවේකයේ සඳහා අල්ලලා තියෙන ඇල්ලින දිහා බලනකොට ඒ තිබුණ ගිහිකම හොඳයි. ඒ නිසා අපි ලද දෙයින් සතුටු වෙනවා. මම ඇතින් අත්‍ය සුඛෝපභෝගී මට ඕනනම් පැවිදි කසෙන් කතා කරන්න පුළුවන් ගිහි කසෙන් කතා කරන්න පුළුවන් මම හින්දා අත්‍ය සුඛෝපභෝගී මම ඒක දන්නවා. මම හැබැයි බොක්කෙට මං කියන්නේ මගේ හොඳම භාවනා කරන ගිහි කාලේ. පැවිදුණාට පස්සේ මට ඒකේ තියෙන බෝනස් එක විතරයි මට හම්බ වෙන්නේ දැන්. ප්‍රීමියම් එක හම්බ වෙනවා මට දැන්. දිර්ක රෝඩේ ඉන්නකොට කොහොමඩක්වත් ෂෙයාර් එක හම්බ වෙනවනේ. ඒක තියෙන්නේ. භාවනාව හොඳ හරිය ගියේ මගේ පැවිද්දේ. ගිහිව ඉන්න කාලේ හරිම අභියෝගශීලී මේ වගේ පැවිදි භාවනා මධ්‍යස්ථාන දෙන්නත් නැහැ. ගුරුවරුත් නැහැ. මේ වගේ පැහැදිලිව කියලා දෙන කෙනෙක් තිබුණත් නැහැ. භාවනා කරනකන් එකාට බණින්න ලෝකෙක ඉඳගෙන මහදීම විසිතුරු. ඒ නිසා ඒක මේ පැවිද්ද ගීකම කියන එක දෙකේ වෙනස තියෙනකන් හිතාගෙන ඉන්න අපි හීනමානක ඉඳලා ගත කරන්නේ කියලා. අපිට manussකම අමතක වෙච්ච දවස තමයි ඔය පැවිද්දයි ගිහි ගෑනු පිරිමි ජර්මන් ජාතික ඉංගලන්ත ජාතික අනම්මන ඔක්කොම ඉන්නේ අනිවාර්යෙන් manussකම මතක නැති වෙලා. manussකම තිබ්බනම් කවදාකවත් අපි අව탁සීරු කරන්නේ නැහැ. අපි ඔක්කොම එකයි. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සෝවාන් පුද්ගලයා තමා සෝවාන් කියා දැනගන්නවාද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. අපිට කියන්න පුළුවන් ඉස්පිරිතාලේ හදිසියේ නියුමෝනියාවක් හැදිලා හරි උණක් හැදිලා හෝ ඩෙන්ගුව ගියාට පස්සේලා හනිපුණාට පස්සේ ඒ ලෙඩා දැනගන්නවද ලෙඩේ හනිපුණයි කියන එක. නැත්තම් දොස්තර කියනකම් ඉන්නවා. තව තුගේ දෙනකොට දොස්තර කියනකම් හනිපෙන්නේ. මම දන්නේ මේ අහවල් ලෙඩේට මම ස්පිතාලේ ගියේ. ඒ ලෙඩේ සනීප වුණා කියන එක දන්නේ අපි වතුර බොනකොට පිපාසය මෙතනින් සංසිඳුණයි කියලා අපි වෙන මීටරයක් දාලා බලනවා pH මීටරය වගේ එකක්.
බත් කනකොට මේ ඇති. අපි කොතන දනතර කරන්නේ? බඩගිනි වරචිලා නතර කරනවා. ඒ වගේම ත්‍විපාසි උච්චාන නතර කරනදි ඒතකොට ඒ තියෙන දැනීම පොතක ලියන්න පුළුවන්. අතෘති භාකාවේක 15යි. අතෘ බීගෙන බීගෙන යනකොට 13ට 12ට ගියා 15 වෙදී හරියට නතරුණා. එතකොට තප්පරේට වේලාව මේකයි ග්‍රහ ලෝකෙ මෙහෙමයි. ඉතින් මේ කියන එක නා සෝවාන් වෙලා නැති බව විතරක් කීත හැකි පැහැදිලිව ප්‍රශ්න. හැබැයි ඒකෙන් කියන්නේ සෝවාන් වෙන්න බෑ කියන එක. නමුත් මේ තාලෙට කියලා නම් වෙන්න බෑ. මේ විදිහට හොයනවායි කියලා කියන්නේ අර ලියන්න තියෙන මල්ල ඔබ බලන කට්ටිය. නිසා කරගෙන යනකොට වතුර පියගෙන යන මිටට වතුර බොන්න එපා වෙන්න ආසේ. එපා වෙනව නෙවෙයි ඇති වෙන්න ආසේ. බත් කනකොට බඩ පිරෙන්න ආසේ. ලිඩක් ආව මනසට දැන් උණ ආවට පස්සේ කොතනද උණ නතරුණයි කියලා ගන්න පුළුවන් වෙන්නේ. උෂ්ණත්වයේ පැහැපෙලාද බඩගින්න ආපු වෙලාවේද මොකද්ද කියලා නැහැනේ. එක එක නැග ඇති වෙනස. එක එක නේ ලන්දන් උණ නතර දිගම මිනි රස්සාවට යනවා. තව කෙනෙක් එහෙමනේ ඔක්කොම නතර වෙලා තොවිලුත් නටලා ඔක්කොම වෙලා තමයි ධනිපුණයි කියලා කියන්නේ. දොස්තරත් අස්සම් කරන්න ඕනේ යට අස්සම්. ලෙඩ ධනිප වෙන්නේ. මේ වගේ මේක තියෙන්නේ ලෙඩේ මොකද්ද කියලා දන්නවනම් ධනිපිලිම අල්ලතෑයි. බඩගින්න දන්නවනම් බඩ පිළිල්ල අල්ලතෑයි. නතර කරන තැන ඒ පුත්තිල දැනගන්න. ඉතින්සහා ඒ වට මේ වෙනමම ක්‍රම වෙනම සමීකරණ තියෙනවා කියලා හිතනවනම් මේ ධර්මයේ සහ මේ ස්වභාව ලෝකයේ තියෙන ප්‍රകൃතිය ඉක්මෝ යෑමක් තියෙන්නේ. ඒ නිසා කරගෙන යනකොට ඔන්න තේරෙයි. ඒක තමයි හොඳම වැඩේ ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ තීරණ ක්‍රමයේ තමයි තෝවාන් කරන එක. එහෙම නැතුව මොන උත්තරේ දුන්නා සන්තෝෂ වෙන්නේ නැමේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කේ ආනාපාන සති භාවනාව වඩන විට මාගේ කඳ කොටස සම්පූර්ණයෙන්ම පහතට ටික ටික කඩා වැටි නැවත හිමින් ඉහළට එසවේ. සමහර අවස්ථාවල ටික වේලාවක් පහතට නැමී තිබේ. මෙය කිහිප වාරයක්ම සිදුවේ. මා එවිට කරන්නේ ඒ දෙස බලාගෙන සිටීමය. එය නිවැරදිද? අනුකම්පාවෙන් උපදේශක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. දැනට ඕක තමයි උත්තරේ. නැමෙනකොට බව දන්නවා. දැක මේ එසවෙනකොට එසවෙන බව දන්නවා. මම බලාගෙන ඉන්න බව දන්නවා. නමුත් ඔය විදිහට කරනකොට අන්තිමට ඒ නැලවිලි අඩු වෙන්න පටන් අර ගන්නවා. එතකොට දැනගන්නේ අනේ මේ තිබුණ නැලවිල්ල දැන් අඩුයි. නැත්නම් පාත් වෙන ප්‍රමාණය අඩුයි. විස්තර තේරෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා මොනම සිද්ධියක් භාවනාදී ආවත් ඒකේ මුලමදාග දැකීම තමයි විපස්සනා කරනවා කියන්නේ. සිද්ධිය ස්වභාවිකවද අස්වභාවිකවද සාධාරණද අසාධාරණද පෞද පිණ්ඩ ඒ ටික තියෙන තාකල් විවසනා වෙන්නේ නැහැ. සිද්ධියම Tamanḍa උනත් අනුන්ට ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මුලමදාග වශයෙන් ඒක තමයි අපි වඩන විපස්සනා ඇති හැටි දකින්නවා කියන්නේ ඒක තමයි. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනා කරගෙන යන විට වරහන් ඇතුළේ දෙන පිම්බීම හැකිලිම බෙල්ල පහලට කඩා වැටෙන එක කීප වරක්ම සිදුවෙනවා. බෙල්ල පිටුපස රිදෙන්න හා තදවීමට පටන් ගන්නා බැවින් හිස ඔසවා ගනිමි. සතියෙන් යුතුව මෙම කඩා වැටීම කිහිප විටකදීම සිදුවන නිසා හරදරයක්සේ දැනෙනවා. උපදේශක් පතමි. සුවපත් වේවා. ඔය එතකොට ඒකෙන් තියෙන සතියට තියෙන බලපෑම තමයි බලන්න තියෙන්නේ. ආනම් අපි මෙහෙම කියන්න පුළුවන් ඒ බෙල්ල කඩා වැටෙද්දි පිම්බි මහැකිලින් බලන්න පුළුවන්ද? ඒ පිම්බි මහැකිලින් මත සතිය පිහිටවන්න පුළුවන්ද? නැත්නම් මේ කඩාන වැටීම නිසා පිම්බි මහැකිලම හිත ගැලවෙනවද? හිත පශ්චාත්තාප වෙලා සතිය කැඩෙනවද? ඒ වුණත් කමන්නේ ඒ බව දන්නවද? මට මේ බෙල්ල කඩා වැටෙන ගතියට එනකොට මට පිම්බි මහැකිල නොදැනී ගිහිල්ලා ඉඳන් සතිය නැති වෙලා තවත් බෙල්ල රිදෙන නිසා අපවලු උසන්න වෙනවා. මේ වගේ අර තමන් මෙතෙක් තමන්ගේ ශරීරය පිළිබඳ නොදැච්ච කරුණු මතුවෙනවා නම් අන්තිමට චිත්තය සම්පූර්ණ වෙනවා. ඉස්සලා ඉස්සලා අතනින් මෙතනින් තිත්තිරි ටිකක් තමයි වදින්නේ. අන්තිම මණ්ඩිය යා කරලා ගත්තාම මේ මතුවෙන රූපේ එනවා. ඒක නිසා මේක සමහරකට සමහරට චිත්තය දකින්න පටන් ගන්න වෙලා වෙන්න පුළුවන්. සමහරකට වෙච්ච දේ පාලනයක් නැති වුණාට සතියට යට කරන්න පුළුවන්. ඒ කියන්නේ බෙල්ල කඩා වැටෙද්දී සමහරට පිම්බි මැකිලි බලන්න පුළුවන් සතියක් තියෙන එහෙමනම් ඉදිනු. තවද මේකේ සඳහන් කරලා තියෙනවා මේ නිසා පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් මේ සතියට කෙනෙහෙනවයි කියලා. සතියට කෙනෙහෙන බව දන්නවනම් කෙනෙන්නේ නැති සතිය දන්නවට වැඩිය හොඳයි. සතියට බාධා වෙනවා බාධා වෙන බව දන්න. ඒ ජීවිත දිගට කරගෙන යනකොට අන්තිමට මේක නිකන් අකුල ගන්න පුළුවන් ගතියකට එනවා. ඒ කියන්නේ කොහොම හරි ආනපන සති භාවනා කරත් පිම්බි මහකේම් භාවනා කරත් ඒ භාවනාවේ දීවල් එකලස් වේගනේ එනකොට
මේ ශරීරයේ ඉරියව වැක්කිරෙන පටන් ගන්නකම නැත්තම් ශරීරයේ පිළිබඳව අධිකාරී ශක්තිය, පාලනය කිරීමේ ශක්තිය, ආණ්ඩු කිරීමේ ශක්තිය ගිලිහෙන බව. ඒ නැත්තම් කියනකොට මිනිස්සේ කොරට නිදිනවද, හොඳට නිින්ද ගිහිල්ලාද කියලා බැලු බැලුමෙන් බලද්දී ෆුල් රිලැක්ස් එකේ ඉන්නේ නිින්ද ගිහිල්ලා. කොරටපු දිනවනම් චිත්‍රපට වල රංගපෑමටම පේනවා නම් සෑහෙන ටෙන්ෂන් එකක් පේන්න තියෙනවා. බලන ඉන්නකොට පේනවා මේ රංගපෑමක් තියෙන කියලා. ඒ වගේ තමයි භාවනා හරියට හරිනකොට සම්පූර්ණ ඇඟයි හිතයි එන මොකක්ද කියන්නේ? ඒ ලිහිච්ච ගතිය කියලා ලුකු හන්සේ පාවිච්චි කරනවා. ඒ ලිහිච්ච ස්වභාවය ඉස්සෙල්ලා සතියේ නෑ. ඒ වෙලාවේ සතියේ නෑ. කලබල ඉතුරු. නමුත් ඒක දිගට කරන යනකොට ඒ වෙලාවෙත් ලිහිච්ච බවට සතියේ තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨයි. මෙතනින් අපේ සාකච්ඡාව නැවත කරනවා. තිරුවන් සරණයි.